දරුවනේ දරුවුණ අනි දරුවටික සම්බන්ධ වෙනකන් අපි පාඩම ආරභ කරමු මට කවුරහරි මට කවරය දරුවන එක දරුවෙක් පොඩි චට්කත්තාන්න අපි අවසාන වශය නවත්තපු තැන අපි අන්තිමට කරපුතැන පොඩි චැ්ටකත්ධාන දරුවුණේ කවුහර එක දරුවක් අපි අවසානට නවත් පු තැන පොි චැ්ටකත්ධන දරුණ ක්ම කරලා මමහිතාන්න දරුවන අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපි සාකච්චා කරමෙන් ඉන්න එලෙට්‍රනික විත්්‍යාව එෙක්ට්‍රනික විද්‍යාවේ අපි පන් සඳි පිළිබඳ සාකච්චා කලා පන් සන්දිී ඇතනවාට මත ඇති මේ එලෙක්ට්‍රොනිික ද්‍යාව මේ එෙක්ට්‍රොනිික විද්‍යාව කියන පාඩිමේද දරුවනය අපි පදහන වසයම සාකච්ඡා කරන්නේ මේ එක්ට්‍රනික විද්‍යාගෙන පාඩිමේදි පදහන් වසයම සාකච්චා කරන්නේ අර්ධ සන්නයක පිළිබඳව මේ අර්ධසන්නයක මතක ඇති අපි පදානෂයෙන් අර්දසන්නනායක වර්ග දෙකක් තමයි දරුණේ කතා කරන්නේ වර්ගයක තමයි මොවාද සිිලිකන් සහ ජර්මේනියම් කියන අර්සනායක වර්ග දෙක තමා අපි පදානවෂයම කතා කරන්නේ ඇතුොඩ අර මතකඇති ප සන්ධයක් හරහා පන් සන්ධිය කර හා නිරන්තරයම ධාරාවක් ගමන් කරේ ප සන්ධිය පෙර නැවුරු අවස්ථාවති අප पරනमරු කරලා තියති තමයි पए සයක් කරා ධරාවක් ගමන් කले ඔ මතක ඇති මේ පෙරනරු කියනෙ के අදහස්ස මොකක්ද කිය එක තේරුම මේ වගේ දरුවේ पीएनसा න තුත්ම මෙ තියෙනවාමොකද පෙරනරුවේද्නේ දर्ුවන प प में पएनसा प प प कोෝषය දनाग्්‍රटයි පැත්ත කෝෂයේ රිනාග්‍රේටය සම්බන්ධ කරොත් මේක තම අපිකිවේ පෙර නැඹුරු කිරීම කියලා පී පැත්ත කෝෂේ ධන පැත්තරටත් එන පැත්ත කෝෂයේ රින පැතට සම්බන්ධ කරපුම තම පෙ නැඹරු කිරීම කිය කියන්න ඒ වගේම පස්සු නැම්ුර කිරීම කල කිවීම කද දරුව ඔට මත ඇති පසුනැර රීම තුුණේම කද කියන එක ඇතින්දි අපි පී පැතර සම්බන්ධ කරන්නේ කෝෂයේ රින පැත්ත පැත්තර සම්බන්ධ කරනවා කෝෂයේ ධන පැත්ත මේ විදිලස සම්බන්ධ කොළ බිකිුවා පසු නැමුරු කිරීම කියලා. දනේ හොඳට මතකතියාගන්න සෑ සෑ සෑම විටම දරුවනේ පීන් සන්ධයක් කරහා ධාරාවක් ගමන් කරන්නේ පෙර නැමුරු විට පමණයි. පෙර නැමරු අවස්ථාවදී විතරයි පීයෙන් සන්ධිය කරහා ධාරාවක් ගමන් කරන්න. අනක් තිසිදු අවස්ථාවකදී. ඒක ඇන්නේ පසු නැමුරු අවස්ථාවේදී, සන්දිය කරා ධාරාවක් ගමන් කරන්නේ නෑ තු පසවාට මතකඇති අත් කතා කලා දරුවන සන්දිි ඩයිෝඩය පිළිබව අපිට පස්ස කතාලා සන්දිී ඩයෝඩය පිළිබඳව ඔබට මතකඇති ඩයිෝඩයක පරිපත සංකේතය මෙ ඉතාමත් වැදගත් මෙන්න මේක තමයි දරුවනේ ඩයිෝඩයක පරිපත සංකේතය ඩෝඩය ධනාග්‍රය වනේ මේ පැත්ත නිනාග්‍ර මෙතන ධනාග්‍රේට අපි ඇනෝඩය කියලත් කියනවා රිනාගරේට අපි කැතෝඩිය කියලත් කියනවා. සෑම විටම මේ ඩයෝඩයක් හරා දරුණේ ධාරාවක් ගමන් කළේ ඔට මත කඇති මෙන්න මේ මමයි ඊතලයේ දාන පැත්තට. නිල්පාදින් ඊතලයක් ඇඳපුුප රිසාාවට පමණමයි ඩයෝඩයක් තුරින් ධරාවක් ගමන් කරේ අනික් පැත්‍ර ධාරාවක් ගමන් කරන්නේ නැ තෙවුණාද මට කවුතාාව චට්ටක කිෙව හ අවසාන් වශය නවත්තපු තැන ම ඒනකන්තම ගේෙසතිය පන තම මතක් කරෙන ඇන්න වාලට කවර එක දරක් ක වඳරීමට අවසාන වශය නවත්තපු තැන අවසා වශය නවත්තපු තැන පොිචට්ටිකක්ත්තාන්න හරි එන මර්කතියාගන්න ඩයෝඩයක් තුළින් ධරාවක් තමණ කරන්න නම් අපි අනිමාරම ඩයෝඩ සම්බන්ධ කරන්න ඕන පෙද නැඹරු ආකාරයට. පසු නැමුණනක් ධාරාවක් කැනෙන් හැ දල් ම වාලට කියන්නේ ජයිවලෝක ජවගෝලය නෙවෙේ ජයිව ගෝල පාඩමනවෙේ එෙක්ට්‍රණනික විද්‍යාවේ අවසාண்டම නමුොත්තපු තැන පොඩ්ඩක් ල එවන්න කොදරුණ මටපරි චතක කෑ අර්දතරග රජුකරනය කරාද දමුණේ පරිනාමක නිර්මාණය කිරීම පරිනාමක නිර්මාණය කිරීමට පරිනාමක වල සමීකන දෙක ලියගත්තද කියපොඩි මේ එකක් වනටව රිනාම කළ සමීකන දෙකලිය ගත්තදකළ පොි චටකක්න්න පරිනාම කළ සමී කරන හරි සමකන කලා කත්ලය එක ගන හදුවද ක කියලා පොඩ චට්ිකත්තාන්න රමිකික් පන් කරල පරිනනාමකාශද ගන්ත කැටලු හදද පරිනාම කළලින් ගණනං හැතුුවද කළ පොරි ච්තකත්න්න හරි ගන හැීනේ හරි එන දරුවනේ අපිට පස්සේ ඩයිවඩ ලින් පස්ස කතා කළේ පරිනාමක පිළිබඳ වයි ල ගන්නවා පරිනාමකයක් භාවිතා කරන්නේ අපි පරිනාාමකයක් භාවිතා කරන්නේ එක්කෝ විබවාන්තරය වැඩි කරගන්න එහමනැත්තම් විබවාන්තරය අඩුකරගන්න ඔබ මතික ද කිස්සත්වීමම පරිනාම කරති කිව්වා මෙ පරිනාාමකයක් හදලා තියෙන දරුවනේ මේ වගේ කම්බිමිටියයක් කරගෙන මේ වගේ කම්බිමිටියක් අරගෙන ඒකමකද කරන්නේ කම්බි දඟරයක් කොත තිරු. ලින්ම ොතන කම්බි දංඟරයට අපිකරවා ප්‍රාථමික දඟරයේ කියලා ඊට පස්සේ ඔතලා තියෙන කම්බි දඟරයට අපිකවා දීතික දඟරය කියලා පාතිමික දඟරයට අපි කියනවා පයිමරි කියලා ජීතීක දඟනයට කියනවා සකන්්ඩරි කියලා ඊට පස්ස මං වාලටක කියල දුන්නා පරිනාමකයක පරිපත සංකේතය පරිනාමකක පරිපත සංකේතමං ඊ පස උපත් සමග සාකච්ඡා කලා දරුවනේ නේද විදියට පරිනාමික පරිපත සංකේතය තියන්න න රිනාමක පරිපත සංකේතය ඊට පස්සේ ඊට පස්සේමං ඔබත්ක සාකච්ඡා කළ පරිනාමකවල වාලාට ගෙන ගන්න තියන ප්‍රහන සමීතන දෙකා මොකද පරිනාම කළ ගෙන ගාන්න තිර ප්‍රධන සමයකන දෙක පලන සමයකනය දමයි දරුවනේ NP බදීම N බදීම සමානයි V බෙදීම වs සරය ඉඟට පරිනාම කළ දෙවිනි සමී කරන වාලගෙන ගත මේමකක්ද වIP වපIP සමානයි ව මේක තමයි පරිනාම කොළ දෙවිනි සමී කරය අප එතින තමා අත්තල තියන්නේ අපි පඩි කයින්ද කැටලුට අන්දරුවනේ පෙල්ලන්න වාල නිබන්ධනය පිටුවංක විසි පහා නිබන්ධන පිතුුවන්ක විසි පහා දෙදපට ගනති ඉක් ව හම දන ස්ල ගන වන්න මුලිම ගාන කියවන දරුවනේ එබන්ධනේ පිටුවන්ක විශිපහ උදාහන ගානක් තියනවා මේ සමීකන දෙක භාවිත කරමින් තමයි ඔබට මේ ගාන හදන්න තියෙන්නේ බලන් ශලාම ගාන හොඳර කියවන්න ඔබට ගාන කියවන්න ගාන කියවල ඒක තියන දත්තටික කොඩ්ඩ පැත්තකෙල් ලැකුණු කරගත්තත් කමක් නෑැ ගාන ොඳින් කියවන ගමන් ගානතින දත්තටික දරුවනේ පැත්තකින් ලකුණු කදගන්න. ඒ රෝකල්ලන්න කියෙන ප්‍රාථමික දඟරයේ පොට ගණන ගෙසතිය වාලමයේ එක්ක් සංකේතවල අර්ථැක්දීමොම කක්ද කියනක කිල්සතිය ලියාගත්තා ප්‍රාථමික දඟරේ පොට ගණන පාථමික දඟරයේ පොටගන්නද කියන තියනුේ මෙත්‍රතිය අකුරුහතරය මොනාකරද මල්පට චට්ටකත් දානමටික්මන ප්‍රාථමික දඟරයේ පොට ගන්න ක කියර තින මං මේ දිලේලා තියෙන ඉංද්‍රරිසියකු හතනින් කොතන එකද අයිතිවෙන්නේ ප්‍රාථමික දංරයේ පොට ගන්න අපි කියලා පරිදමනේ පාතමග නම් ප්‍රයිමරි අන්න අපි කැනමකත්දප අන්නන පැත්තික ලියාගන්නපකිරල්ල ඇගයාගේ කියරිගෙන ඒ පස්සේ තියෙන වාගල්න්නන්ට දීතික දංඟරයේ පොටගන්න දීතැ සකන්ඩරි කැඩ එක තේරම කර දරුවනේස් කීරිට පැත්තිකින් ලියාගන්න ඊට පස්ස කියන ප්‍රාථමික දැඟරයේ විබෝන්තරය ප්‍රාථමික දංඟරයේ විබෝන්තරය කියනමකක් දරුවනේ Vී කියන කතිකල පැත්තිකින් ලියාගන්න ඔන්න කොතම යොල්ලන්තේතකොට දීල තියෙන්නේ ඕකතම දීල තිය ඔයි විදි තමයි වාඩතකට මේක දීලා තියෙන්නේ ස්ම ඉස්ලාම දරුණන්නේ මේ ගම ව ගනහතා දින පහසුක මේ තමයි මේ වගේ ගනහතා දින පහසුක මේ තමයි දරුණනේ වාලට ඉස්සල්ලාම පැත්තකින් මේ විදිර ලියාගන්න පැත්තක මේ විදිර ලියගන්න ඒක තමයි මේ වගේ ගන්තකැටුවක් කතාන තින පහස්සුමක් ක්‍රමේපීයද කියයද වප කියද කියලා පැත්තකල් ලියා පැත්තික ලියාගන්න ඒ තමයි ගොලට ගාහ තරද පහස්සුම ක්‍රමය හරිද හරි ඊට පස්සේ ඉට පස්සේ වාල බලන්න දරුවනේ වාල ඉගෙනගත්ත සමී කරන දෙකෙන් වාල ඉගෙනගත්ත සමී කරන දෙකෙන් මේ මුලි මොරෝමි ලක්කෙන් එකෙන් හන ගන්ත කැටලුව හදාගන්න භාවිත කරන්න වන සමීකරනයම කක්ද කියන ඔගොල්ලන්ට පොටවල් ගණල දීලාතිය ප්‍රාථමික සහ දීතික දැඟරයේ තියන පටවල් ගන ඔබට දීල යෙනවා. ඒලගේම ප්‍රාථමික දැඟරයේ විබෝන්තරයක්ත්වාලට දීල තියනවා. එනවාට කෙලිම භාවිතා කරයාගමොකක්ද NP බද N සමානයි VP බෙදීම වs. මෙිනිමින් සමීකනයට දරුවනි අගෑන්ටික ආදේශ කර. ඔය සමීකේටව දීලතින දත්තටි ආදේශ කරලා බලනට ඉක්නි උත්තර චට් කරන්න බලන්න. දීතික තැඟරේ විබවාන්තරේ එහමන වස් කීයට කියලා ගහන්න වස් කියීර කියනෙ ර දර තර චට් කල යිපින බු අනි දරුවන් උත්තරත් ඇත්තේ උත්තරත් ගලපෙනවාද කර බලවා පික්මන් කරල අන්දරු ඉක්මනින් හඩන්න මේ පරිනාාව කහහා සම්බන්ධව ගයින්තකරු ඉතාමත් පහසුයි සියරුවම දරුවන්ට විභාගෙදී පරිනාමකා සම්බන්ධ ගැන්ත ගැතුරුව කාවත් දරුවනේ පහසුුවෙන් හදාගඩ පුළුවන් එක්සා සියලුම දෙන ගාන හද හදන්නට ඉන්නපා අපි බලමු සමහරයට එක උත්තර වෙල්ල තියෙනවා හරි අ මුොක්ේක ගොත්තරේ එක නටක කඋත්තර ඇල්ල තින බලම ොනගේ උත්තර අපට හබ වේද කියලා ඔල් කරන සමයක ආදේකන විත දරන කන ොකදයක් ැොල් දर पने උත්තර चරන තමයි හ නවට හිතා කන්නපුුව ගොල විශෂක හ අබෝධ කරගත නැද්ද කියන එක එ ඉपන चट කන මත්හ तो දරි කාන හ පිහना ප ක කියන ලාාමක දंग पොट කන්නහබලමු තිවර උත්රය තිබर ත්ත්‍ර හ කියලා ක ද පොటන්න ක දඟරයේ ොට කරන්න අප කලකන් දරන හිෙන හරයෝෂ දී තුත්තරැක වල්බලනමු. Nන්ප කියල කියන්නේ දරුවුණන කියදහෙනම් Nන්ප කලක කියන කියද පන්සීයයින් පන්සීයකන් දීති දඟරය පොටගරන්නන එක ද තිය නොගලට කිය කියලද පන්ඩහයි කියලා එක සමාන වෙනවා ප්‍රාතිමික දඟරයේ විබවාන්තරය ප්‍රාතිමික දංරයේ විබවාන්තරයකයන් දරුවේ ප්‍රයිමරි වෝල් ටේ් එක ප්‍රාථමික දඟරීල් විබෝවාන්තරය කියල හඳුන්වන්නේ ප්‍රයිමරි වෝල් ටේ් එක ඒක කියද එක සොරි ඒ දොළහයි ඒ තියෙනවා දොළහයි කිය ඔකළ එ අහන්නේ වsස් තමයි වාලගෙන් අහන් මෙන මෙතරන තියනෙක් කර තමයි වායාලගෙන් අහන් හයිද එකක් කියරගත් කමනේ මෙතරැති නග තමයි වාලගින් හ මෙත නගැ හන් ඇ නොගනට මේක තමත් පහසයෙන් සුරු කරන්න පුළුවන් දරුවන්නේ නේද මේ බින්දු දෙකට මේ බින්ත බින්දු දෙක් කප්‍රධානපුල මේ පහට මෙ පහකපලදාානපුරුව උත්තර කියක් වෙනදවාලට එකසිය විස්්සයි. එනං වs එහෙම නැත්තාං ජීතීල්ක දගරයේ විබෝවාන්තරය දරුණේ කියද එකසිය වි්සයි. තෙරුණාද දීතික දංඟලයේ විබවාන්තර එකසේ වි යහකු දරුවගේ උත්තරේ නිවැරැදී. හරි අපියන් දෙනි ල ගාන හොඳද කියව ඊලන්කරය රෝමිල කන්දිීකටයන් විල ක්ඩෙට යන්න එකත් ඉක්පනි ගානකිවන්දරු නිස්ලා. මේ පරිනාම කාශත කයින්ද කැල්ලු ඉතාමත් පහසුයි මාටු පළවෙෙන්ද ගනලල් විභය පටන්ගතට පස්සේ ඇවිද්‍යා පේ පරකට ඒ මේ පරිනාම කහ සම්මන්ධ ගානිිත ගැතලු ආවත් දරුවුණේ හදන්න හද ඇතුවීන් ඩෙපාමේවා. ඕන පැහැදුල පේනවා ගාන හොඳට කියවලා අදාල තැන්වට පලි ආදේකර තර දරන යි. එක්පින් අ ත්‍රමිල කදෙ කහරන්න හතුල එක්පන උතර චක්කණ දර්ගුණනි. බලන්න මුලින්ම හොඳර ගාන කියවලා අපි තෝර ගන්න වන සමීකරන යමකක්්ද කියන එක අන්න තෙදමයි ගුලන්ට තිනෙන විේශෂවැගත්කම දගුණ මුලින්ම ගාන කියවලා තේරුම්ගන්න අපිට භාවිත කරන්න වන සමීකරනයමකර්ද කියලා. ඔල සමීකණය නිවැරදිව ලියාගත් තොත් ඉට පස්සේ අගයන්ටික ආදේශ කරලා විරුතුර ලබාගන්න එක ලේසි. එසා මුලිම කරන්න හොඳින් සමිල් කන තෝරගන්න නවාල ගැහන්නේ ධාරාවක්ග එහනම් වාල බලන්න මේ පරිනාමකහා සම්බන්ධ වාල ඇගෙන ගත්ත සමීකන දෙකයි ඔය සමීකරන දෙකෙන් දරුවනේ ධාරාවහා සම්බන්ධ වෙන සමීකන මකක්ති කන බලන්න. ධරාහවාහා සම්බන්ධන සමීකරනම කක්ද VpIP සමානයි Vs අ මෙන්න මේ සමිකන දන්න ධාරාව හා සම්බන්ධකම සමිකයනවල ගෙන ගත පරිනාමක වලදී Vන පමරිටේ ප්‍රාථමිකය විබුවන්තරය IP කියන්නේ ප්‍රාථමිකේ ධරාව V කියන්නේ ද විබෝන්තරේ එස් කියන්නේ දීතිකේ ධාරාව. අගේ අන්ටික ආදේශ කරන්න. එක්මනි උත්තර චැට් කලවලන දරුවුණේ. එත දර කුත්තරයක් බට එව්ුවා රමික හැමිලේම දරුව පිළිතුර තියන්න දරුවනේ. ොඩක්ෑීමට උත්තරය වනවා එවන්නම භාග සංක්‍යාව විදිහයට විද්‍යාවදි කිසිම දවසක පිළිතුරත්තියන් එපා භාග සංක්‍යාවක් විදිට ඒ දසම සංක්‍යාවක් ඉදිර තියන දරුණ භාග සංක්‍යාවට ලකුණ හිමි වෙන්නේ නැහැ එනිසා එක දස්සම සංක්‍යාවක් විදිර තියන්න දසම සංක්‍යයක් දිර තියන්න යද හරි අිල මක්නි අග්‍යන්ි ආදේශකර දරුණේ ප්‍රාථමක උබෝන්තරය දොහයි දො නාතමික දඟරේ ධාරාව දෙකයි කියලා කියනවා සමානයි ජීතීකේ විගුවන්තර ස්සලවාල හොයාගත්තා එකසිය විස්්සයි කියලා එකසේ විස්්සයි. අපි දන්නේ නෑ අයිස් දන්න නෑ. අස් දන්න නෑ අස් දන්නන්නේ නෑ අපි දැ අයිස් තමයි දරුවනේ හොයන්න ඕන නද. අයිස් දන්නන්නේ නැහැ අපි දැන් අයිස් කියනෙක් නව තම හොයන්න ඕන තමත් පහසු ගනන්දරුණන මේ ගැනන්ත ගැටුුව එකයි මංවාට හැමිමි කියන්නේ පරිනාමක සම්මන්යෙන් ගයින්ත ගැතුරුවකාවත් අතාරින් දෙපා අනි වායෙම හදන් ටස්වාර පැහැදිි පේරු දරුුණේ දොළහට දොහ දොළහට දොහ එක්කයි මෙදැන දොළහ වයනවා දහයක් නේද ඉර ස්වාරට දහයයි අයි තමානය දෙකයි දහයයි අයි සමානයි දෙකයි අයි සමානයි කීයද දෙක බෙදීම දහයයි. අයිස් කියන්න කීයද දෙක බෙදාන්න දහයි. දෙ හය අන දොට උත්තරය කොලන්න කිය කියද බිදුු අය දසම දෙකයි කියලා ගොලන්ට උත්තරෙයි ඕ උත්තරේ කියයි කියද බින්දු අය දසම දෙකක් කළෙයි. අහ අට පස්ස හනවා මේ කවර වර්ගේ පරිනාමකයක්ද කියලා දරනු න්ටේ න් කලින් ොතෙන්ට යන්ඩ කලින්ම් බලන්න නිබන්ධනය පිටුුවන්ක විසි හතර රෝමිලක්කන් තුනට යන් කලිම් බලන්න නිබන්ධනය පිටුවංක විසි හතර අන්න වානට ගෙනකන්න තිෙන දරුණේ පරිනාමක වර්ක දෙකක් මොකක් දවානටිගෙන ගන්න පරිනාක වර්ග දෙක අධිකර පරිනාමක සහ අවකර පරිනාමක අධිකර කියනක තේරුම දරුණේ අධිකර කියන එක තේරුමමකත්ද වැඩි කරලා දෙනවා අධි කියන්නේ වැඩි කිය අධිකර කියන එක තේරුම වැඩි කරලා දෙනවා ඒයනමකත් අපි සපයන වෝල් ටියතාවයට වඩා වැඩිෝල් තියතාවයක් අපිට ලබා දෙනවා. ඇ අපි සපයන වෝල් තිියයතාවයට වඩා වැඩිෝල්තියතාවයක් ලබා දෙනවන දරුවනේ අපි ඒට කියනම කටලද අධිකර පරිනාමක කියලයි කියන්න අපි කියන අධිකර පරිනාමක කියලයි කියන්න දරුවය ඔය ගැලෙක්සික්ක් කියනක කවදීන දරුවනේ එයාගේ නමින් එඩ බැරි දෙය දරුවට ගක්ක්ක් කියන එකින් දරුවුණේ කවදීන දරුවවා නම්පොඩ්ඩක් කියන පුළුවන්ද දරුවන ගෙක්ක් කියන ෝන එකෙන් කවද එක ඉන්නක්ෙන දුව නම කියන පොඩ හිතන්නේ දරුවට එහනෙන ති නොම හිතනවා කවද් දරුවන ඉන්න එක්කෙන නම කියන්න පොඩ්ඩ එක් නම කියන එම නැත්තන් දරුව ඒ නම්ගක්කයිරවාගෙන නම එදෝනා ඒයිම කිය කද නම දරුවනේ දෙන් දරුව ගැරෙක්සි එක්ෂය කියන එක ඇවිල් එන්න දරුව නම කියන්නේ නැත්තන් මට සිත්තෙන යාව පාඩිම ඉවත් කරන්න අප නම කියන ැහි දරුවයක් විදිියක්නහ අපිතක්ක මෙචරකා ටකු දරුවෙකු දරුවෙක් නම් හරි ම කියනේ දරුව නමකකිවන නම කියන්න ල තුයි පත්වලා ගිය හැමලම දර වාලග නමකින් එන්ටවිෙනන තමයි හොඳ හරි එහ දරුවනේ පරිනාමක වර්ග දෙකයි තියෙන්නේ පරිනාමක වර්ග දෙකයිතියෙන්නේ අධිකර පරිනාමක සහ අව කර පරිනාමක අධිකර කියන එක තේරුම අපිට විභවාන්තරය වැඩි කරලා දෙනවා. සැපයුම් වෝල් තියතාවයට වඩා වැඩි ප්‍රතිධහන වෝල් තියතාවයක් දෙනවනං අපිය වට කියනවා අධිකර පරිනාමක. දරුණෙ මේේ අධිකර පරිනාමකයක් ඔගනට පහසයෙන් හඳුරගණ්ඩ පුළුවන් ඒක තියෙන විශේෂත්්‍යතාමයි ප්‍රාථමික දඟරේතියෙන පොටගණනට වඩා ද්‍රීතික දඟරේතියෙන, පොට ගන්නන වැඩි නිබන් දෙන පිටවාන්ක විසි හතර අධිකර පරිනාමගකින මාර්තකාාව යා තතිේඒ මං ගල පැදලුව දක්ව ති ගෙන් ස ගුල වම් දියන අ වශාවයක් නැහැ පොඩක් හाइලाइට් කරගන්න විතරයි තියෙන් ප්‍රාथමික දඟරයයේ පොට ගණනලට වඩා ්‍රීතික දඟරයේ පොට ගණන වැඩින් දෙවිනි වගේ දරුණ බලාන අව කර බල අවකරදම් අව කර අව කියනකාක් දරුවනේ අව කියන්නේ අඩු කරනවා අඩු කරලා දෙනවා. අපි සපියන සැපියුම් වෝල් යතාවයට වඩා අඩු ප්‍රතිධානු වෝල් යතාවයක් අපිට දෙනවනං අපේවැඩි කියෙනන දරුවනේ අවකර පරිනාමක කියලා. එවැඩ කියනවනවද අවකර පරිනාමක. ඔය අවකර පරිනාමයක තියෙන විශේෂත්ය තමයි දරුවනේ මකක් මකක්ද විශේෂත්ය නාත මික දඟරයට වඩා ජීතික දඟරයේ තියන පොට ගණන අඩු වෙනවා. හරිද එන මතක තියාගන්න එන මතක තියාගන්න දරුවනේ ප්‍රදහන වශයෙන් කොල්ලාන්ට ඉගෙන ගඩ තියෙන්නේ පරිනාමක වර්ග දෙකයි. මොකක්ද වාලට ඉගෙන ගන්න ති පරිනාමක වර්ග දෙක අධිකර පරිනාමක සහ අවකර පරිනාමක කිය ප්‍රදහන පරිනාාවක වර්ග දෙකත් තමයි වාලට ඉගෙන ගන්න තියන්නේ. පහ තියන රුණන අපකර පනමිනි පපුට හිස්තන එතන තියෙන ගන්න රුප සහන කනින්ද යෝත දී තිිරන්නේ අපින මුලින් අකර පරිනාම තින විශෂත්්‍යම කත් දරුණ අ අපකර පරිනනාම තින විශෂක් අවකරන අපි ඉස්සලම් අධිකරන්නමකෝ අධිකරයකේ තියෙන විශේෂත්්‍යමකත්ද ප්‍රාථමික දඟරේ තියෙන පොටගණන්නට වඩා ජීතීක දඟරයේ තියෙන පොටගාන වැඩි බලඩු හොන්තර මුලින්ම තියනෙන ප්‍රාථමික දංඟරේ පස යෙන දීීක දඟය ප්‍රාථමිකේ තියෙන පොටගණනට වඩා ජීතීක දඟරයේ පොටගණන වැඩිනං අපිකට කියනම් කක්ල දරුණේ අවකර පරිනාමකයක් කියලි කිය අප ෙනකක්ද අවකර පරිනාමකයක් කියලා රූප සටහන් දරුවුණ ඉක්නින් ඇදගන්න රුප සහන ඉක්මං කල යන ගන්න සහ අනින නිබන්ධන පුුවන්ක විසිහතර හිස්තන තුරයි රප සහ අරිද වැඩිවෙලා ගණන්ඩ එපා එක්මන රප සටහන අනින හෝ මෙතන ඉරිතුනක් අනිද වන ැද රතුනක් අනින මේදක නම් කරගන්න දරුවුණ මේදක නම් කර ගන්න මේක දෙපැත්ත නම් කරගන්න ප්‍රාථමික සංරය සහ ජීතීක දංඟරය ක එක නම්ලග මුලින්ම තියෙන්නේ ප්‍රාථමික දඟරේ මුලින්මතියන්නේ ප්‍රාර්ථමික දඟරේ ගම රතුපාටිග ද ඇන්ඳ පියක් දීතීක දංඟරේ පැත්ත තියෙන්න්නේ අනිත් පැත තියෙන්න්නේ ද කොළ පාටි ිර ඳපි දරුණ පාතමික දඟරය කොළ පැහැති ඉර ඇඳපියක නම් කරගන්න ප්‍රාථමික දඟරය එ පැත්තේ රතුපාට ඉර ඇඳෝපියක නම් කරගන්න දීතිීක දඟරය කියලා හරි ඇද දින විශේෂත්යමගත්ත විශේෂත්්‍යමගත්ත ප්‍රාථමිකේට වඩා දීතික දඟරේ පොට ගණන වැඩී හැමනොත් අපි කියන්නේ අධධිකර පරිනාමක කියලා අධිකර පරිනාමකරි ඉට පස්ස දරුවනේ එට පස්සේ එ පැතරූපෙටක හිලින්න එහ පැත්ති අනින්න අවකර පරිනාමකයක් ඇ පැත් අන්න අවකර පරිනාමකයක් මොකක්ද අවකරනන් දරුවුණේ විශේෂක්වය අවකරන විශේෂත්්‍යමකක්ද එකත් අනින්න දඟර දෙකක් අනින්න අවකරන විශේෂත්්‍යමකක්ද ප්‍රාත්ථමික දඟරයේ තියෙන පොටගාන වැඩිවෙන්න ෝන ජීතික දඟරයයේ තියන පොට ගාන අඩුවෙන විදිහයට අනද ප්‍රාථමික දඟරයේ පොටගාන වැඩි වන විදිහතාත් දීතික දඟරයේ පොට ගාන අඩුවෙන විදිහටත් න අ එහෙම ඇදොත් අපි කියෙන එකටම කක් ලද අවකර පරිනාමකයක් කියලා අපි කියනවා අවකර පරිනාමකයක් කියලා හරි එන අවබෝධ කරගන්න ප්‍රාථමිකයේ වැඩි දීතිීකයේ අඩුනං අපි කියන්නේ අවකර පරිනාමක. ප්‍රාථමිකේ අඩු වෙලා දීතීකේ වැඩුනොත් අපි කියනවා අධිකර පරිනාමක කියලා. අනිට පස බන්දරුණේ පරිනාමක භාවිතක අවස්ථා නිබන්ධනයම කිටුවන්ක විසි හතර, පරිනාමක භාවිත කරන අවස්ථා. බලන විදුරි බලාගාර වලද දරුවනේ නිපදනු විදුරලිය අධිකර පරිනාමක මගින් ඉහැල්ල විභවාන්තරයට ලක් කළ තමයි ජාතික විදුරු බලජාලයට එකුතු කරන්න. එනම පලවිනි අවස්ථාවිද වාල හිතන්නේ. පලනිය අවස්ථාවි භාවිතා කරනව ඇත්තිේ ධිකර පරිනාමක ඇදවකර පරිනාමක ඇත. පොට උත්තරැ චැට් කරන්නකු. පලවිිනි අවස්ථාවිදි භාවිතා කරනව ඇත්තේ, අවකර පරිනාමකද එමනත්තන් අධිකර පරිනාමකද පට උත්තරයි චෙට් කන්නරු නික්මි අල් පලනි අවස්ථායිති අප භාවිතා කරන්නේ එක ස්්‍රහ හුණන පොට පොඩ පැත්තකෙන් ඉතල දලයා ගන්න අධිකර පරිනාමක. පලනි අවස්ටයි් භාවිතා කරන්න දරුවනේ අධිකර පරිනාමක. අනිට පස බලන්න පතිවෙන්නේ ඉට පස බලන්නක ද සාමාන්‍ය වාල දකලා ඇතිය පාඩවල් වල වා දැකලදි ලොකු විදුර දැවා ලොකු විදුරි දැන්වල දරුවනේ යන්නේ ලොකු විබෝන්තරයක් සාමාන්‍ය වෝල්් කොලොස් දහක් විරය නවත් තියෙනවා ඔය විශාල විබුවන්තරය යාලගේ නිවසටේ නොකොට දෙසිය තිහ දක්වා අඩු කරන්න දෝන නේ සාමාන්‍ය වා දැකන පාරයන විදුරි ැහැන්වල විබන්තරය කොළොස් දක් සමහන් තස්තුන් දක් එන්නක් පුරුව එනම්ම මේ කොළස් දහක් පන විවාන්තර ඔගොල්ලාගේ ගෙදෙත්තේද මක්තම අඩු කරන්න දෝනු. අන්න එන එතන්දි භාවිතාක නමනවද අවකර පරිනාමක. ඇහිළඟට බලන්න ජවෑසුරු එකන පව පැක් එකක්. ජවෑසුරුමක් තුළ ඊට පස්සේ පරිගණකයක් තුළ ඊළඟට බලන්න රේඩියෝවක් තුළ හඩ බලන්න ඇතන්දති අපි මොකක්ද භාවිතයට ගන්න කියල බලන්න ඇතන්ද අපිට අශ්‍යවෙන් දරුවුණේ විවවාන්තර අඩු කරගන්න එතැදයා අපිට වශ්‍යන විගවාන්තරය අඩු කරගන්න. අන්න විගවාන්තරය අඩු කරගන්න නං අන්න එතන්දිය අවි භාවිතා කරනම් කත්දරුවනේ අවකර පරිනාමතයක් භාවිතා කරනවා. විගවාන්තරය අඩු කරගන්න එතන්දල් විභාවිතා කනදරුණයමකක්ද අවකර පරිනාමකය භාවිතා කරනවා. එෙවනාද හරි. ඉට පස්ස බලන්දරනේ ඉට පස්සමක කියනෙන බලන්න. සුද්දධ තරන් හඳන්. ශුදත තරංගුලන් ඉරි පස්සෙ ශුත තරංගොලුන් තියෙනවා එස්කිරණ නල තියෙනවා අනේ ගොල් අන්ගේම කොදලා තියෙන්නේ අපිට ඕනව වෙනවා වැඩි විගෝවාන්තරයක් අේගෙන නිසාපිතරන් භාවිතාක නම් කදද. අධිකර පරිනාමක. එන වාලවැද සාකච්චා කළයමනවාට අවර සහ අධිකර පරිනාමක භාවිත වන අවස්ථ. අවකර සහ, අධිකර පරිනාමක භාවිතවනවස්ථාතමය දැඟුව සාකච්චා කැලේ එන මටක තියාගන්න පරිනාමකයක් අපි භාවිතා කරන්නේ එක්කො විබවාන්තරයේ වැඩි කරගන්න එහෙම නැත්තා විබුවන්තරය අඩු කරගන්න විබුවන්තරයේ වැඩි කරගන්න භාවිතා කරනය වට කියනවා අපි අධිකර පරිනාමක කියලා විබවාන්තරය අඩු කරගන්න භාවිතා කනය වට කියනවා අවකර පරිනාමක කියලා ඒ වගේම මෙතන් දෙවානයකෙන ගත්තා පදහන සමී කරන දෙකක් දරුවනේ එකක් මොකක්ද NP බදීම NS සමානයි VP බෙදීම Vs අනෙක් සමයකන තමයි වාලයකෙන කටට VIP සමානයි V දරුණ පරිනාමය කියල මම ඉවර කළේ දහතුන්වැනි බෞතික විද්‍යාපාඩමේ තියෙන විෂය කරුණා. දහතුන් වන බෞතික විද්‍යා පාඩමේ තින විශෂය කුුණන්න තමයි. ඉරර හරිද හට ඉම ගණකරුවනේ නිබන්ධනේ ජයිව ගෝලය ජයවි ගෝල නිබන්ධනය ගන්න අරකෙතව ඒ පාඩම අපි ස්්‍ර හරතව කරගෙන යනවා ජයිව ගෝලය ජයවි ගෝලය නිබන්ධනය ගන්න මම තන ජයිවි ගෝලය අපි පාන ආරම්භ කලා ජයවි ගෝලයේ පාඩ ආරම්භ කළලා අපි ජයවි ගෝලයේ කොතන්ද ල කලාල චටි කත්තා අන්දර්මුණනි ගෝල අවසානෝෂය කර මාර්ටතු කවත් කොතන්කට චට න ජවගෝලයි අවසාන වශයෙන් නවත්ත පතයන කවර දරක්මට පට චට්ටකත්දන්නබි කොතද සනශෂය න ර ල පට ගත් න පට ගත් න කො ට කද. විෝල කොට හරි එක දරුව අපි පේච්නම්වත් අයගේ භාගයක් කළ හරි දරු එලම් හරි 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 එන බලන් දරුවනේ අපි අපි ජයවිකෝලය කියනකේද අපි දරුණ කතා කරනවා මේ පරිසරය තුළ ජීවින්ට තනිම ජීවත්යෙන්ට ප්‍රහැ ඕල දන්නවාක ජීවින් දරුවනේ මේ පරිසරය තුළ තිබෙන බෞතිය පරිසය තින ප්‍රානශය ෞතික සාද. සහ පරිසරය තියවා ජයිව්‍ය සාධක ස තව තියෙනවා පාරිසරික තත්ත්ව අපි ජීමීන්ට පරිසරය තුළ දරුවනේ තනීම ජීවත්ව එන බැහැ අපි මේ බෞතික පරිසර ඇත් එක්ක සම්බන්ධතා පවත්වනවා ඒවගේ මේ පාන්සරික තත්ත් එක්ක මේ ජීවින් සම්බන්ධතා තව දක්වනවා ඒ කියන දරුවනේ මේ තියන සාධක වර්ග තුනම මේ තියන සාධක වර්ග තුන අතරම මකත්ත තියන්නේ අන්තර සම්බන්ධතාවයක් තියෙනවා නද මේ තියන ජෛ්‍ය සාධක අතරත් බෞතික සාධක අතරත් පාඩසිරික සාධක අතරත් මේ වටේටම දරුණ එකනෙ එක අතර අන්තර සම්බන්ධතාවයක් තියෙනවා. ඔය සාධකතර තියෙන අන්තර සම්බන්ධතාවය අපි ගත්තත් මේ තුළනාත්මක සම්බන්ධතාවය මේ සාධක තුනාතර තියෙන තුළනාත්මක සම්මාධතාවේ තමා පියවාලගෙනගත්තේ පාරිසරික සම තුලිතතාවේ කියලා. මලන්න පරිසර ජෛව්‍ය සාධකවලට කවුද අයිතිවෙන්න කියලා. පරිසරේ ඉන්න ජෛව්‍යසාදක කඩදරුවන කවද අයිතිවවෙෙන ක කියලා චුක්්ටප ලන් පසරඉන්න ජෛව්‍ය සාධකවලට අයිතිවෙන්නේ කෞද කියරබලන්න ජෛ්‍ය සාධක වල ගන්නවා ශාක සතුන් සහ සුද්‍ර ජීවින් තමයි ජෛ්‍ය සාධක වලට අයිති වෙන්නේ නේද. ජෛ්‍යසාධක වලට අයිති වෙන ශාක සතුන් සහ සුද්‍ර ජීවිී. බලන් ඉට පස පරිසරේතියන අජයිවසාධක පරිසේ තියන ජයවසාදක වලට කෞද අයිති වවෙනිකර බලන් අජයවසාධක නත්තම ෞතික සාධකලට කවදයිති වෙන්නේ. පස පස අයිති වෙනවා. ල අයිති වෙනවා ඉට පස්සේ හරි ඔන බලන්න පරිසරය තුළ තියෙන බෞතික සාධක යටටි සාකච්ඡා කරන්න දරුවනේ පස ජලය සහ වාතය පස ජලය සහ වාතය අපි සාකච්ඡා කරන්න ඉට පස බලන්න පරිසරේතය ජයයිව්‍ය සාධක පරිසරේන ජීවීන් වන්ශයෙන් අපි කතා කයනවා ශාක සතුන් සහ සුද්‍ර ජීවවිී කලගෙන ගන්නේ හයිවසරේ පලනිි පාලමි. සහ වලන පාරිසරික තත්ත්. පරිසරය තුළ ඇතිවන පාරිසරික තත්වය අඩ දරන ලගෙන ගන්නවා. උෂ්නත්තය පීඩනය ආර්ධතාව සහ හිරු එලිය කියන එක සාකච්ඡා කර. එනම් මේ සාධක තුනාතරතියන තුළනාත්මක සම්මාධතාවය තමයි දරුණ කියන කක් කියරද පාරිසරික, සම තුලිතාවය කියලා ඉට පස්වාල මතකය තිගෙන ගත්තා ජයිව ගෝලය සංවිධාන මට්ටම් අනුපිළිබල බලන ජවිකල සංවිාන මට්ටම් අනු පිළි කොමද යන්නේ ඒ කයිකයා ගහනය ප්‍රජාව පරිසර පර්ධතිය සහ ජයිව ගෝලය මේකනන් දරුවනය අනි වාරෙන්ම අනු පිළිවලටම ඔබ පාඩන්ට ගතිී තුයි වාර්යම අනු පිළිවට පාඩන් කරගන්න ඕන ජයිවගෝලයේ සංවිධාන මට්ටම් අනු පිළි වෙද ති පසබ මං සාකච්ඡා කලා ඒකයිකයා දනේ කවද් මේ ඒකයිකය කියල කියන්න බලන්නකෝ මෙතනොගොලට වඩාත් පැහැදිලි ඒකයි කියයා කියලකන් දරුවනේ තනි ජීවිය හබලන්න එක ජීවයින් හන්න ඒකයිකයා එතකොට කිහිප දෙන එකට එකුතු නොත් අප කියන ගහනයක් කියලා ගහනයක්. බල නීලඟට ගහන කිහිපයක් එකට එකතු වෙලා තියව නේද මෝ ගහනය ඉන්වා සීප්‍රා ගහනය ඉන්නවා ගව ගහනයක් තියෙනවා කුරු ගහනයක් තියෙනවා සිංහ ගහනයක් තියෙනවා අ ගහන කිහිපයක් එකට එකතුනාමක් තිනවා ප්‍රචචාව පජාව ගහන කිහිපයක් එකතු නොත් කැන ප්‍රජාව. මෙ ප්‍රජාව ජීවීන් බෞතික පරිසරයක් එක්ක. මෙ තම ප්‍රජාාවන ජීවීන් අ්‍යයිම පරිසර එකනක අන්තර් ක්‍රියාකයනවා එතවට අපි කියන්නේ පරිසර පද්ධතියක් කියලා. මේ පුතු විතාලයේ මත තියන ස්ටියලූම පරිසරදධති එක්ව ගත්ත හම අපි ගෙන දරුුණේ ජයිව ගෝලය කියලා. බලන්නේ ඒකල් කිය කියන මොකක්ද කියලා බලන්න ඒකයි කිය කියන අත තැක්වීම කොහොමද කිය තියන්නේ පරිසරය වෙසන කිසියම් විශේෂයකට අයත් තනි ජීවිය. පනිසරය තුළ වාසේ එකන තනි ජීවියක අපි කියන්නේ ඒ කයිකය කියලා. ඔයාල තනියම ගත්තොත් දරුවනය කියන්නේ කවුරු කියලද ඒ කයිකයක් කියලයි කියන්න. ඔබ තනියම ගත්තොත් ඒ කයිකය. අන් එතන තින විශේෂත වචනයක් විශේෂය කියලා මගේ සතිය පැහැදී කළතු නමකත්මේ විශේෂය කියන්න කියලා. දරුණේ බලන්න විශේෂය අර්දක් පනි කොහොමද කියලා े शष आर्कपानेने का चुता बनान ग हद द अंतर अभि जानेने सारू जानेत हैं भी कले है कि स्वरूपन बहुतदूड़ समान जी अंतर अभि जानेने सार जानति ब कर अंतर अभि जानेने के प्रजनने प्रजनेने सार जानेते बकरंड පුළුව ස්වරූපයෙන් බොහෝ දුළට සමාන ජීවින් සමුහක අපි කියන දරුවනේ මොකක් කියලද විශේෂයක් කියලයි කියන්න. ඔය අත දැකීම ඔය විදිහට මෙනවාව විහගත රචන පේපර කේක් නිසා මේ අනිවානය පාඩන් කරන්න වෙනවා. තෙවරුණා තමාසති ක හමරක්ති වන වාල්ටම ටක ොඳට පාඩන් කරගන්න පුළුවන් ගතකුට. හරිද අන්තර්ගපිජනය සරු ජනතය කෞද මේ සරු ජනතය සරු ජනතය තින්නව සරු ජනතයත්තින්නවා සරු ජනතය කියනකත් දරුවනේ සරු ජනතය කියන කාරද ඒ බිහිවන ජීවිටත් නව පරම්පරාවක් ඇති කරන්න පුළුවන් හිතන්නක දෙමවපිය අත්‍රය සිදුවන අන්තර් රභජානනයෙන් මව සහ පියාත්‍රය සිදුවන අන්තර් රභිජානනෙන් අලුතෙන් බිුණන ජීවි ඒ අලුතෙෙන් බිහිවන ජීවි අයට තමා අපි කියන්න සකද ජනිතයක්. අලුතෙම් බිහිවන ජීවි අඩි කියැන ජනිතයක්. මේ ජනිතයටත් අලුත්පරම්පරාවක් බිහිකිරීමි හැකියාව තියෙනවා නම් අපි කියනවයාට සරු ජනිතය කියලා. ඔය බිහිවන ජනිතයට නව පරම්පරාවත් බිහිකිරීමි හැකියාව නැත්තං අපි කියන්නයාට නිසරු ජනිතය කියලා. හරිත, එක හඳ බෝධ කඇරකන්න හරි. බලනීට පස දරුවනේ හරි අන්න වානට පසම කද වෙලා තියෙන කියලා. බලන්ට කොමගේසතති මේ උදදාහනේ මංගට පැහැදිී කළතුුවා. හස්වය ඉන්නවාඊට පස්සනවා බූරුව ඉන්නවා. හස්වයි බූරුවයි. වට පැහැව පේන වැති දෙන්න ස්ොරූපයෙන් බහෝදුට සමාලයි. ඩ පැහැදිව පේන වැටි දෙන්න ස්ොරූපය බොහෝදුලට සමානයි හැබැයි ස්වරූපයෙන් බොහෝදුලට සමානෝූ සැනෙන් ඒ දෙන්න එකම විශේවෂධන්න බැහ දරුවනි අස්වයි බූරුවයි කිසම දවසක අපිට එක්ම විශේෂයට ඇතුවත් කරන්න බැහැ ඒකට හේතුව තමයි දරුවනේ අස්වයි බූරුවයි ස්වරූපයෙන් බොහොදුට සමානුනාට ඒ දෙන්නගේ අන්තර්ගප ජනනය සෑදෙන ඔය කොටලු කියන ජීවිය අපත සමානකරමලපුු ල ීව නෙ දරුවුණ ඔය කොටලුව කියන ජීවිය ගට්ටහම එයාටමකොද වෙලා තිෙන්. මෙන්න මේ ජීවය දරුවනේ සරුජනතයෙක් නෙවෙයි නිසා අරුජානතය ඔය කොටලුව කියන ජීවි දරුවනේ නව පරම්පරාවක් බිහි කිරීමේ හැකියාව නැහැ. අන්න ඒ නිසා මෙයාවයිතියනමකේරද ම්‍යස්රයි බූරුවයි අපිට එක්කම විශේෂිර දාලා කතා කරන්න බෑ. නාාද එක විශේෂයට අන්තර්ගත කළ කතා කරන්න බැහ හරි ඉට පස්සේ බලමු දරුවනයි ඉට පස්සේ මකාති කල බලමු තියන්නේ ඕන මංගොලන දක්ල තින එකක් ජීවි විශේෂ හිපියා මේලන් ට කියන්න න දේවල්ේ වාල පොඩි කාල නම න්න එකක ජීවි විශේෂ හිපයක්තමයි දැන් ඔය දක් පල තිය හරිද ජීවිශේෂ හිපිය ඉඩ පස්සේ බලන් දරුවනේ අපයන ළ අද දෙදක්වීම ගහනය ගි සතිත්ම අර දෙක්ව ගහනය මං පැහැදිලි ආලරකි වවා ගහනය කියන එක අර්ධ දක්වාදි දරුවනේ අපි අනිවාරයම කියන්නන විශේෂිත වචන දෙකක්ති මේ ගහනය කියනෙ එක අර්ධ දක්පදි ල අනිවාරයම කියන්න නමොකක්ද නිශ්චිත කාල සීමාවකදී කිසියම් භූගෝලිය ප්‍රදේශයක ජීවත්වන එක්ම විශේෂයට ඇත්තන ජීවී කවරයි කෙනෙක් කියෙන මෙහෙම කවුරක දරුවක් කියනවා පෙල්ලන්ද ප්‍රදේශ පේල්ලන්ද ප්‍රදේශය ජනගහනය පනස් දහකි පේල්ලන්ද ප්‍රදේශයන ජනගාන පනස් දක්කිල කියනවා ඉතින් පේලන්ද පදේශන ජනගානය පනස් දහකිවවාම අපින ලෝදයක් කිසිමයක් හිතාගන්න බේ දරුවුණ අපි දන්නනකම් මොනකාලයේ දීද කියලා එදදානවසිය අසුවේදීද එදනවය හැත්තවිදිද එදයානුව දෙ හැදිද අපි දන්නෑහක එනිසා ඔයාල කියන නම් පෙල්ලන්ද ප්‍රදේශයේ ජනගහනය පනස් දහක් කියලා ඔයාල කියන්නන මොන අවුරුද්දද කියලා මොන කාල සීමාාවත කෙනෙක කියන්නවා එඒ බාන උදදාහන වෙ තිලලා තිහනි බලගුමේ දෙදස් දහනාවේ වශයේ සී ලංකාව ජනගාන් අ තෙද වාඩට වඩාට පැහැදිල පේන ඇති. දස්දහනම වර්ශය ශී ලංකාවේ ජනගානය කළ කියා්දි දරුවන ඔන්න කතා කල තියෙන කවුරු ගැනද ඔන්න කාල සීමා ගැන කතා කර ති දාස්ධනම වර්ෂය ඊට පස්සේ අන්න භූගෝලී ප්‍රදේශත් කතා කරනවා ශ්‍රී ලංකාවතුර කවරනි කෙනෙක් තියනවා අපේ ලටේ ජනගහනේ මිලීන විස්සයි කියලා අපට ජනගාන මිලිනි විශසයිකුුවම අපට හිතාගන්න බෑදන මන කාල සීමවිත්ක එනිසාමතක තියාගන්න ගහනේ කියන එක අර්ථ දක්වති සෑම විටමාපී කියන්න වන දෙයක්තින දරුනේම කත්තය කාන සීමාවයි වූ ගොලිය පදේශය අනිවාරම කියන්න ඕන හරිද හරි එට මස අපන දරුණේ ප්‍රජාවට බලන්නකොයි ලස්සක ප්‍රජාවක් තියෙන්න්නේ කට කියන දරුවනේ ප්‍රජාවක් කියනමකත් ගහන කිහිපයක එකතුවා කෙතියෙන් කියනවා නම් ප්‍රජාවක් කියන්නේ ගහන කිහිපයක එකතුවා බලන කොට ගහන කිහිපයක් තින ගරට පේන වැති හන කිීපක ජීවින් හරිම සුහ දක්තෙන් හොඳ දෙකතිනවාවාට පේන ඇති වාල යාලගේ ගෙවත්ත ගත්තොත් ගෙවත්ත ගත්තුොත් ගවත්ත ත්ො සම්පූර්ණ ගෙවත්ත ගත්තවොත් දරුවනේ ප්‍රජාවක් තියෙනවද නැද්ද සම්පර්ණ ගෙවර්ත ගත්තොත් ප්‍රජාවක් තියනවා මොද ගෙවත් ඉන්නවා එක් ජීවිී ගහන වර්ග සමහරයගේගේ ඇතුළ ගත්තවොත් ඒකත් ප්‍රජාවක් දරුවන්නේ සමහර දරුවන්ගේ නිවස ඇතුළගත්තොත් ඒතනත් ප්‍රජාවක් තියෙනවා ඇයිම එහෙම කියන්නේ සමහර දරුවගේ නිවස ඇතු ගත්ව නිවස ඇතුළ මිනිස්සඉ කෝම්බියෝ ඉන්න නො ඉන්නවා කැර පොත්ත ඉන්නවා මීෝ ඉන්නව ගොක් ල ඉ ො මන් මකේ සතු ජතිය ගොඩක් වල ඉන්නවා. කැර පොත්ත හෝනෝ මීයෝ ගෙම්බොක් සහරයක වල න්ද කකලන ගෙම් පොත්ති නදක ල්ල ඇතුලි. අනන්න තොට බලන්න ගහන කිහිපයක්ක් ඉන්නවා. නද බල්ලො ඉන්නවගේ ඇතුළි. පූසයිවගේ ඇතුළි. අන්දනවත්තක තරයක්ත්වන ඒකද හහාවි කොත්ඉන්වගේ ඇතුලි බල්ලොයි පපුසොයි හාවයි තුන් දෙනාවන්නවගේ ඇතු. මිතා ගන් මවාකදයක් ෙන්න්න පුරුගන් කියලා ද හ වරුත්තිමේ අරදබර කර ගන්න නෑ හරිද හරි. එන මතික තියාගන්න ප්‍රජාවත් කියයනේ ගහන කිහිපයක කොතුවා. ගහන සමූහයක කතුවතමයි ප්‍රජාවක් කියයන මංඟ සිරු දව නොක රන හරි. ය සපයන්දරුවනේකිර සපම කක්ද පරිසර පර්ත තියක. ඔ ල පරස පද න තින. ට පරිසර පතිතියක් කියන්නේ යම්ප්‍රදේශයක ජීවත්වන සියලුම ජීවි ප්‍රජාව ජීවි ප්‍රජාවයි ඒවත් එක් අන්තර්ක්‍රයා කරන බෞතික පරිසරයයි දෙකමකට ගත්තාහම අපි කියන දරුණේ පරිසර පත්ධතිකක් කියලා උදාහනදීලතියන්නේ පොකුණාොැන පරිසර පත්තිති රායන ශාක කොටයක් දෙරාන ශාකොටැන එක පරිසර පද්ධතියක්. ඉඟට දරුවනේ පරිසර පද්ධති කිහිපයක් එකට එක තුනහම අන්න අපට කිනම්කක් කියලද ජයව ගෝලය කියලා කියනවා. පරිසර පද්ධති කිහිපේක එක තුවට අපි කියන්නේ ජය්‍ය කෝලය. මේ ජීවීන් ව්‍යාප්තලා තියන සමස්ත කලාපය තමයි අපි මේ ජයිව ගෝලයළ හනුන්වන්නේ නද පෘතිවිය සහවායිගෝලය තුළ ජීවීන් ව්‍යාප්ත වෙලා තියෙන සමස්ථ කලාපේට අපි කියනවා ජයිවකෝලය පේන ඇත මම රුප සතාහන පෙන් වුල තිෙනවා බයුස්පියය කියලැන ජෛවගෝලයට බයුස්පියැන ජයිවගෝලයක බලන්ග ජවිපෝලේට අයන ප්‍රාන කොටස් තුනක්ො න තතිපි ොල තියනවා නද ජයිවිව ෝලයට අ තින ප්‍රධහන කොටස් තුනත් දරුණ ලන්න මේ ජයවි ෝලයටට අයතිව වෙන පදහනකොටස්තුන නොව කිවතින්නේ ජයවි ගෝලයට අයිතියෙනවා ශිලා ගෝලය ජල ගෝලය සහ වායු ගෝලය මලන් කලම සිලා ගෝලයට අයිතිවෙෙන්නේ පුතුවිය කබොල සහ ඉහැල්ල පාවරය දර්න්න පුතුවී හරස්කඩක් ගත්තහම පුතුවේ හරස්කට ගත්තතාහ මතකැඇති ඔබට හත්ත වසර පන්ති හටවැනි පාඩන අත වසරේ අටනි පානමට න්න පොඩ්ගත්තේ පුතිවිය හරස්කඩක් ගත්ත හම උඩම තිබේ කබොල ඊට ඇතුරදිදිිප ප්‍රාවරය ඇතුළ දම තියනෙනමොකද මන මතකදයක්න පොටි චටකක්දාානු පුතුවිය හරස්කඩක් ගත්තොත් තිබ්බේ කලාප තුුණයි පිටම්ම තියන කබොල මැද තියෙනවා ප්‍රාවරය ඇතුළ දදිම තියෙන ප්‍රදේශනම කක්දද අපි කියන්නේ ටහු මතක ඇතිද කාට හරි හරි නේ හොඳ දර ොඩක්කට මතක තින තව බාසුට මතකයින ශනට මතක හරි ග දරු තකයි හරි කියෙනවා හරය කියලා. දරුවනේ ඇයි මේ ශිලා ගෝලය කියන තැනට හර දාලාන නැති. දැන් බලක ශිලා ගෝලය කියන ැන තියනෙන පුත්තුවිය කබලසා ඉහළල පාවරේ. ඇගේ දැන හරේකිලල ඇතේ ඇද හර හැන ොද පො චටක න උත්‍රේ හිතාන පුරුවන්දර ශිලා ගෝලය කියන තැනට ඇයි හරය ඇතුළත් කළ නැත්තේ. බාසිල හොඳ උත්තරැකව දරුවනේ ශිලාගෝලය කියන එකට හරය ඇතුළත් කරලා නැත්තේ. හරේ තුළ ජීවීන්ට ජීවත්වෙන බැරි නිසා. අපිම ශලාගෝලය කළය දැන් ඉගෙන ගන්නේ. ජීවීන්ට ජීවත් පෙන්ඩ පුළුවන් පඩසට. ජීවීන්ට ජීවත් පෙන්ඩ පුළුවන්. ගොඩබිම පරිසරේ තමා පිශ්ිලා ගෝලයකිළ හඳුන් වන දරුවන. පෘතුවයේ කබල තුළ ජීවින්න ඉන්නවා. ප්‍රාවරේඉන්නවා හැබැයි දරුවනේ හරේ තුළ ජීවින්ට ජීවත් එට බැහැ. ඔල දන්නවා හරේ තියෙන්නේ ද්‍රවවූපාශාන. පහතයට නංගල මල වව ගිවුලන් එගලෙන් අහ දැනගන්න එකගොලමගේ හොඳු ගල . හදය තුළ තියෙන්නේ ද්‍රව වූපාශාන. මේ ද්‍රවවූ පාශානය වල කෝහමදරන්නේ ජීවින් ජීවත්තෙන් උෂ්නාතය සෙල්සේ සංසක හය දහක්විතරෙනවා අන්නගර සාතමයි ශිලා කෝලට හර අතුවත් කළ නැත්තේ පළන්න ජලගෝලය ජලගෝලට අයිතිවා සාගරය සහ මිරිතිය ඕනගෙන කන්නවාහය වසරේ තුන්ගෙන පාඩම පෘතිි පොෂ්ටෙන් සවිට හැත්තෑවක්ම දරුවනේ ආවර්ණය වෙලා තියෙන්නේ වට වෙලාතිෙ ජලය සාගර ජලයසිට හැත්තෑ වමතින සාකරයේ ලන්න ොල ොක ෝල රම් බලන්නු ලෝක ගෝලයක් කරම්බාන්න ඒ ලෝක ෝල ගත්තාහම කොලට පෙෙනෙයි. වැඩි වශයමතින කොල පැහැතිපදේශයටද නිල් පැතිිපදේශ කියර. වැඩි වශයමතියන නිල් පැතිිපදේශ. ඒග සාතමයි යාල පොඩි පන්ති වලති, තු හ ලෝක න ැ දරුව . පුතුවි ගෝලයේ වට පැතුරුණු වාතය සහිත කලාපේ පුතුි ගෝලයේ වටා තියෙන වාතය සහිත කලාපෙට අපි වායි ගෝලි කිල කියන්න එන ගලට පැදදුර පෙන් වැදි මෙතර රුප සටහන පැදුදක් ර හොඳ ලන්න ඔය උඩිම තියෙන ඇට්මොස් පිය එයා කියලා කියන්න එතකට වායිකෝලේයට ඊට පස්සෙේ හයිඩ ොස් පිය යන් කියන ජලය හන ජලන ජීවිී ඊට පස්සෙේ දුමටු පාටෙන් පෙන්ලා තියෙන්නේ ඉතස්පිය කියන්නේ පුතුවිය නැත්තා ශිලාගෝලවායි ගෝලේ තින වාතය ශිලා ගෝලයට අයිති වෙන පපුතුවිය කබුල අසාප්‍රාවරය ජලගෝලට අයි තියෙනවා ජලය හරිද හනඳරුන මත්‍ර තියාගන්න ජයිව ගෝලය ප්‍රධනකොටස් තුනයි ශිලාගෝලය ජලගෝලය සහ වායු ගෝලය. අන පයනදරුණ ඉළඟ මාටු කාවට එළ මාර්ටුකාවය ඔපට කියනමකක්ද ගහන වර්ධනය සහවාර්ධන චාක්්‍ර මේ ගහනයක් වර්ධනය වෙන්නේ කොහොමද. ගහනක සිටින ජීවි සංඛ්‍යයා වැඩිවෙන්නේ කොහොමද අපි මෙතැනි සාකච්ඡාක ඊට කලින් දරුණ බානවාට ව විශේෂත වචන ඇත්න එෙන ගන්න ගහන ගනත්වය ගහන ගණත්වය අන්න හහිලැට කර ගණ දරුවනේ කරගන්න තෝරාගත් වාසභූමියක තෝරගත් වාසභූමියක ඒකක වර්ගඵලයක් තුළ වෙසෙන යම් විශේෂයකට අයත් जीීවින් සංකාවට අපි කියනවා ගහන ගනත්වය කියලාශර තෝරාගත් වාසභූමියක ඒකක වර්ගඵලයක් තුළ වෙසන යම් විශේෂයකත ජීවින් සංක්‍යාවට අපි කෙන ගහන ගණත්වේ ඒකක වර්ගඵලයක් තුළේ එන ජීවින් සංක්‍යාවට කියන ගහන ගණත්වේ මට කියන්න ඕයාලගේ නිවස තුළද වැඩිගහන ගනත්වයක් තියෙන්නේ ඕයාලගේ පන්ති කාමරය තුළද නිවස තුළද වැඩ ගන ගත්වයක් තියන පන්ති කාමරය තුළද වස තුළ කියනය උත්තර එක කියල සැට් කරන්න පන්තිකාමරය තුළන උස්්‍රේ දෙකල චට්කලවනව වැඩි ගහන ගණත්වයක් තියෙන නැරුවනේ යාලගේ නිවස තුළද පන්ති කාමරයතුර ප චැට්ටකත්දානවන් හරි ගොඩ දරු හනිින් තේරුම් අරන් තියෙනනම කක්ද මේ ගහන ගණත්වය කියන එක පිළිබනව උත්තරේ පන්ති කාමරයතු දරුවේ ඒකක වර්ගඵලයක් තුළ ඉන්න යම් විශේෂයකට අයත් ජීවින් සංක්‍යාවට අපි ගැනින්ගහන ගනත්වය කියලා බල දරුණේ ගහන ගණත්වය කියනෙකට බලපානව සාධක හතරක් බලන්න හොඳට ගහන ගණත්වය කියෙ එක නදාාපෞතින දරුවනේ ගහන ගණත්වය කියනෙක නදාපවතින මොක් මදද සාතක හතරක් මද නදාපෞදතින ගහන ගනත්වය කියන එක සාතක හතරක් මද නදදාපෞති න මේ ගහන රත්වය දාපත්න සාදක හතර කියල දරුවන එකත් තමයි මකත් උපත් 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 නිසා මකර වෙන්නේ මේ උපත් කියලක ගහනය තුළ උපදින නව ජීවින් සංක්‍යාව උපත් සංකයාාව අන ඊලාට මාරණ ගහනය මේ යන ජීවින් සංක්‍යාව මාරණ ඉට පසින ආගමනය මක මේ ආගමනය කිය අ ගහනයට අලොත්තුව අලුත්තින් එකතුන ජීවිී. දරනේ ගහනයට හිතතින් එකතුන ජීවිීන්ට අපි කියනවා ආගමනය කියලා. ගහනයට ප්‍රටතින් එකතුන ජීවිීන්ට කියෙන ආගාමනය කියලා. ගහනය හැර යන ජීවින් සමහර එ ගහන හැර යනවා මහරය අයෝ ේ ැක ේල්ල දාල. පේල්ලන්ද ඉන්න බෑ කියලා පේල්ලන්ද දාන යන වනන් අප ඒකට කැන්දරුනේ වී ගමනේ විගමනේ පේල්ලන්ද ප්‍රදේශය ජීවත්වෙන කැමැතියි කියලා පිට ඉන්නයක් පේල්ලන්දට එන වනං අන්නකට ැන ආගමනය හාගමනේ. සාමාන්‍ය මට හිතල කියැනව රාගම ප්‍රදේශය සහ පේල්ලන්ද ප්‍රදේශය තුළ වැඩි වශයම සිටියන්නේ ආගමනයද විගමනයද පලින පුරක්ෂා දා චට් කලවනමට ෙල්ලන්ඩ සහාවය රාගම ප්‍රදේශය තුළ වැඩි වශයම සිද්ධවෙනි ආගමනේද විගමනේද පලනකුර දා චට්ටිකත්දාල වනමටවා රමික උත්තරැක උර හරි ද හරි අවිෂ්කත් උත්ත්‍රේ හරි දර්ුවනේ ක අනෙත උත්්‍ර දෙකයි දෙන්න උත්ත්‍ර චට් කලවන අනිත්තය හරි ෂ දෙත් හරි ශනාය හරි හරි දරුවනේ එඇ පේල්ලන් රාගම පදශයකත්තුොත් වැඩි වශයම සිද්ධවෙන්නේ ආගමනය ඒක නිසා තමයි පේලන්නසා රාගපදේශයේ ගොඩක් දරුණ ජන ගානය ඇත ගහන කනත්තේ වැඩවිලාදේ වල් දන්න සාන්‍ය පෙේලන්ද ස රාගමකතුත් වැඩි ගහන කනත් යත්න න ල පිටක් ආපුවය තම ගොඩක්කින්නේ. පිටිින් ආපුුවය තමයි ආගමනය විච්චා තමයි ගොක්කි එදම ිින්ස පේ ද ද දරන ක් න්නේ. සාමයධන ප්‍ර් එකකහන්නේ පේල්ලන්ද ප්‍රදේශ වැඩිපුර ක්්‍රශ්න දරුවනේ එක හේතුවත්තමම් ගද කොමට ඟයි කන්දාාන්ට ළඟයි කිස නාකොට ළඟයි කොමට පහස් ව අන්න්න පුළුවන් සහ ප්‍රදාහන හෙතුොතමයි රාගම හොස්පිල් එක රාගම රෝහල් රාගම රෝහල්ලයට සේ පිට පලාාතුරින්ගෙන සේව කන ගොඩක් කෑ දරුවනේ පේල්ලන්දසා රාගම්‍රදේශතම තම වාසභූමි කරකන්න තවන ේද නේකතම පේල අන්ද ප්‍රදේශ කහනැනත්තේ වැඩිවිලාතියෙන් හරි එක. එක පොට සාමය දල්වශය නුවිතියා ගන්නඉට පදර්මනේ බාහරි දැම් මට කියන්න හොතන මද එකක් දෙක් තුන හතර අංක ඉලක්ක හතර දාලා කිය මට කියන්නේ ගහනේ ජීවි සංක්‍යයා වැඩි වෙන්නේ මෙත තින ඉලක්කන් කියීවන ක ඉලක්ක නිසාර කියලා ගහනයේ ජීවි සංක්‍යයා වැඩිවෙන්නේ මෙතැන තියෙන ඉලක්කන්වලින් මොනමන ඉලක්කා නිසාර කියල කියනකු දෙක තුන්න හතර ගහන සින ජීවි සංක්‍යාව වැඩිවිල් මොනමනිලක් නිසාදවාල හිතා පොරි චට්ටකක්ධන ානෙක් හරිගහනේ සිටන ජීවි සංක්‍යාව වැඩි වෙනවා දරුවුණේ නම් හොඳට මත්‍රතියා ගන්න උපත් සහ ආගමනය නිසා අන්න ගහම් ගහනය සිින ජීවි සංක්‍යාව අඩු වෙනවා මරණ සහවි ගමනේ නද ඉකිසියම් ප්‍රදේශයක වැඩිපුල ජනතාව අනයට පක්වෙන වන කිසියම් ප්‍රදේශයක මන සංඛ්‍යාව වැඩිනා අන ගහන ඉතින ජීවි සංක්‍යාව අඩුුවී නොදර කිසියම් පදේශයකින් මිනිස්සූ ගහනය අත ඇරල යනවන්න විගමනයක් වෙනවාන අන්න ජීවි සංඛ්‍යාව අඩු හරිත හරි අපි අන්දරුණ ඉළ මාතුකාවට දංශීය ගහන වර්ධන චක්වේ ගහනයකඉන්න ජීවින් සංක්‍යාව වැඩිවෙන්න කොහොමද ගහනයක ජීවින් සංක්‍යාව වැඩිවෙන්නේ කොහොමද එකවි පස්ථාරයක නිරූපනයක නො ගහනයකන ජීවින් සංක්‍යාව දරුවනේ ස්වභාවික ගහනයක ජීවි සංක්‍යයා වැඩිවන ආකාරය අපිට පුළුවන් පස්ථාරයකෙන් නිරූපනය කරා ඒ තමයි අපි කියන්නේ දර්ශී ගහනවර්ධන චක්්‍රය කියලා මේ රුපසරන වාට පෙල තින පේන නැති ගහන ගණත්වයට බලපාන් සාධක හතර. උපත් සහ ආගමනයසාහ ගහනය ජීවි සංක්‍යාව වැඩි වෙනවා මරණ සහ විගමනය නිසා ගහනය ජීවි සංක්‍යාව අඩුුවෙන ඉතාමත් තැදගත් විශ්යකකානු හොඳි මතර දයාලා ඉඩමස බාන්දරුණේ ඔන්න දර්ශය ගහනයක වාර්ධයෙන් චක්්‍රය. මේ දර්ශය ගහනයක මේ තින වර්ධන චක්‍රයේ මේ අපර දරුණේ මනාපපුරළ හැරියද තියෙන්නේ මේ අපරවාලට පේනය ඇති මේ අපර වාලට පේනලි දරුවනේ එස්සකටක හැඩයක් තිරන්නේ ඔට පැහැදුල පේන ති එස්සකටක හැඩයක් තිවා. මේ එස්සකරක හැඩේ මේ රබි කියන දරුණේ සික්මාකාර හැඩයක් ගන්නවා කියලා න්න හයිලයි් කර ගන්න නිබන්ධනය පිටුවන්කත්තුන හයිලට් කරගන්න සික්මාකාර නැත්තං එස් හැඩති වාර්දන් චක්්‍රයක් ලැබේ. හයිලයි් කරගන්න සික්මාකාර නැත්තන් එස් හැඩති වර්ධන චක්‍රයක්තමා අපට දැම්මතිෙදී ලැබිලා තියෙන්. හ දන නිබන්ධන පිටුවන්කතුන දර්ශී ගහනවර්ධන චක්‍ර ක්පනින් රූප සටහනයද ගන්න. නිබන්ධනය පිටුවන්කතුන පහල ඉක්මනින් රූප සකහන දක. ඔය ඇතියෙන් නමකර්ද ස්භාවික ගහනයක ජීවිීන් සංකයාව. ස්භාවික ගහනයක, ීවි සංක්‍යාව වැඩිවන ආකාය තමයි දර්ුණව යොත්තන පෙන්වල තියෙ ඉක්්පනින් විනාරිියත් දෙ එකක තියෙන රප සටාන ඉක්මන් කරලා ඇඳ ගන්න. හරි දරන්නවාට පේනි මැති මේ පස්ථාරය බලන්න හොඳින් ව්‍යක්ෂයට අරන්තියෙන්න්නේ ජීවින් සංක්‍යාව. වෛයක්ක්ෂයට අරන්තියන ජීවින් සංක්‍යාව. එක්සක්ෂේ තියෙනවා කාලය ඔබට බණන්න වඩාක් පැහැදුල පේනිමැති මේ පස්ථාරය පදහන වශයෙන් කොට හතරක් අපිට හඳුනාගඩ පුරුවන්. මේ පස්ථාරය තුළ ප්‍රධාන වශයෙන් කොටස් හතරක් දරුවනේ හඳුන ගණ්ඩ පුළුවන්. හරිද ඒවගේ බලන්න හතරනි අවස්ථාවද. නෝක ඉතාමත්ව ඇදගත් හතරවැනි අවස්ථදි දරුවනේ ගහනයේ ජීවි සංක්‍යාව වැඩිවෙන්නේ නැහැ. පේන වැති හ අවස්ථාවදි ගහනය සමතුෘතතාවට පත්තිලා තිීම. අන්නඒකට කෙනව ඇ එක තාමත් වැද ඉසිලීමේ ධාරිතාවය. වර්ධනය වගේ බිඳුවක් වන අවස්ථාවදී අපි කියනමකක්ද ඉසිලීමේ ධාරිතාවේ. දරුණේ ඇයි මේ පස්තාාර් බිඳුයෙන් පටන් අරගෙන ඇැති. ඕනට බණ පැඩාල් පැහැදිලි පස්ථාර් නැනෙකොට හොඳින් ඇඳ ගන්න මේ පස්ාර් වාල් පේනවැලි දරුවනේ. පස්ථාරය දරුවනේ බිදුවෙන් පටන් අරගෙන නෑ ඇයි මේ පස්ථාරය වාල හිතාන්නේ දරුවනේ බින්දුවෙන් පටන් අරගෙන නැත්තිේ මන උත්්‍රරය චට්කානකික්පනි ඇයි මේ පස්ාර බිින්ුවෙන් පටන් අරගෙන නැත්ති එ උ්‍රය චට්කණ බලන් මේ පස්ථාරය බිින්ුවෙන් පටන්ගරගෙන නැති අයි දරුවන උත්්‍රය චට්කාණ එක්පනින් දරුණන්නේ පස්ාරය බිඳුවෙන් පටන්ගත්ොත් මදගේ අර්ථය. පස්ථාරය බිඳුවෙන් පටන්ගත්වොත් දරුවනේ ඒක අර්ථය තමයිමකදද ඒ ගහනේ ජීවින් නැහැ කියන එකයි. එහෙම වෙන්න බැහැන නේද. ගහනේ ජීවින් සංකයා බිඳුවක් වන්න බැහැනි. ජීවි නැ ඒ හරි උත්තර හරි ීවි න ජීවින් දරුවන බිඳුවක් වෙන බැහැ. ගහනය අනිවාන ජීවින් එක්නෙ දෙන්නෙක් ඉන්ඩම ඕනා. බින්දුවක්න ගහ ඇති ල ොහොම ජී සංක වැඩිවෙන්නේ අ ඒග නිසා තමයි පස්තාාරේ බිදන් පවන්ගල කර නැත්ති හරිද හරි හරි අපි අදරුණේ එනම් පස්තාර මේ හැඩරි කියෙනවා සික්මාකාර නැත්තා එස් හැඩදි පස්ථායඒ වගේම ජීවින් සංක්‍යාව වැඩි වනාකාර අවස්ථා හතරක් කැරත අපිට ඉගෙන ගන්න පුරුව මල් පානී යන්න බන්ධන අපට පිටුවට දරුවන බිටුවන් හතරයි හන සෙෙන්වාර්ධනය වනාවති න ගහනයේ සෙමෙන් සෙමෙන් වාර්ධනෙන දරුණ බලන්ඔේ ගහනය සෙමෙන්වාර්ධනය වෙන හේතු මනවාද කියලා බලන්යි ගහන සෙමෙන් වවාර්ධනව වේ විශාලම කළ මන්ෙන්දනන්දරගුණ ඔන්න ගහන සමෙන් වාර්ධනවන හේතු මොනද හේතු ප්‍රජන නේදන ජීවින් සංඛ්‍යයාවාඩු වීමයි ඒ ජීවීන් පුළුල් පරාසේක ව්‍යාප්තී පැවතිීම එකත් ප්‍රජනනයේ යදන ජීවින් සංඛ්‍යයා වාඩුයි තම ගහනේ ආරම්භනා විතරයි තාම ගහනේ ආරම්භනා විතරයි ප්‍රජනයේදන ජීවි සංඛ්‍යයාවාඩුයි ඒවගේම ඒගොල්ලො පුළුල් පලාාසයක ව්‍යාප්ත වෙලා තියෙනවා අන්නන්නේඒගෙන්සාම්කතිගෙන දරුවුණ ගහනය සෙමෙන් වාර්ධනය වෙනවා සෙමෙන් වර්ධන වවා. හරි අපිියන් වර්ධනාවවිද දෙකේ ඇදමකදමිනික බලන්න ඔන්න දෙක. ලෙේ දගන වඩාත් පැහැදිලි තනි කර දරුණන්නේ තොරනයක්වෙන්න නේද ලන්නකෝ ජීවින් සංඛ්‍ය සීගයෙන් වැඩගෙනවා. අපි කියනවා ගහනය සීග්‍රයන් වාර්ධනය වනාවදීය දෙමනව දීටකෑනමකක්ද ගහනය සීග්‍රයෙන් වාර්ධනය වෙනවා. බලේ ගහනේ සීග්‍රය වර්ධනය වේට හේතු මනවවාද කියර දරුවන. ඔය සසිරුම හේතුම බන්ව ා න ගොන ාවයක්න හැත කොට බල හේතු මනවවාද. ැ ජීන් හොඳදට පරිසේ අනුවර්තන වෙලා ඉන්න නේද. මුලින් මුලින් පොඩ්ඩක් එහෙමෙහෙ ආපු මුලි ගහනේ ආරාමවෙච්ච පලවෙනි දෙවෙනි දවසේ ජීවින් පොඩ්ඩක් බය බයතමයින්නේ. දැන් හොඳට පරිසේට අනුවර්තවෙලායිඉන්නවා හටිනකංවා ඉස්කෝලේ අලුතෙන් ස්කෝලට ස පන්තිකට කිහම පලවෙනි සා දෙවැනි දවසේ හොන්දට ඉන්නවා උම් සදදදැ නේද සමාදරුවන් හිනානොත් ඇැති පන්තියක නැතැන් අලතෙන් ස්කෝලට කි හාම ප දවස් දෙකතුනේ උම් සදදනෑ. ඊට පස තම කොද ඔක්කොම සෙල්ලන් දාන පටන්ගන්න අන්න ඇයිඒ ආපු පලවෙනි දවස් කිහිපේ ඔයාලා පරිසරයට හොඳින් අනුවර්තනය වෙලා නැහැ. අන්න දවස්ෙකතුුණ ග්‍යාට පස්සේ යාලෝටික හොඳට හොඳර ගන්නවා පරිිස්සරය හොඳ ැහැට හුරු කර ගන්නවා හොඳට පරිසරයට අනුවර්න වෙලා දැන්ව නිර්වල සද්ධපද දානටන්ග. එහෙම වෙන්න හරි ක දැමතවර්ෙන් ල නොදරත්ධයගෙන පුළුවන් සාමාන කලි බහය පාසල වෙනාලුත්තිි කොලකගිය ොයි ග ල. ප්‍රගෙන නේදන ජීවින් සංඛ්‍යයා වැඩිවිෙනවා. පරිසර තත්වත් හොඳයි ආහාරස් සුල බයි ඒවගේම උපත් අනුපාතය වැඩි මන්න අනුපාතයට වඩා. ඔන්න බලන්න හෙන දෙවනාවදයේදී ජීවින් සංඛ්‍යාව ශ්‍රීකයෙන් වැඩිවිෙන අදරු. හරිද අපින තුංගනාවදීතවා. බලන තුංගනාවදයේ කතිකන් ගහනයේ වර්ධනවේගේ අඩුුවනාවදී දැම්වාර්ධනයගේ අඩුවිරවා. බලන්ට ඇයි දැන් වර්ධනවගේ අඩුවෙන්න කියලා දැම් කත කර දෙවැනි අවදයේදී ප්‍රජනනයේදන ජීවි සංඛයා වැඩී එසා එන්ද එන්ඩ ජීවි සංඛ්‍යා උපවරිම ලෙස වැඩ වුණ ජීවින් සංඛ්‍යයා උපනීම ලෙස වැඩි වුුණ දෙවැනි අවදයේදී බලන්න දැන් තුන් එ අවදේද මොද වෙන්න කියලා බලන්න අති තනුනේ ගහනිගේ වර්ධන වේගේ අඩුුවෙනවා වර්ධනය වෙනවා හැබැයි වේගේ අඩුවෙන මුලින් මුලින් ජීවිීන් පලුතෙම් ජීවීන්ර මුලින් මුලින් උපස්සංඛ්‍යාව පණහා කැටක් වුණා දැන් උපස්සංක්‍යයා විශ්සක් තිහක්විතට අන්න වර්ධන වේගේ අඩුවෙනවා බල නැෑගවෙන්න කියලා සීමිට සම්පස්සදා ජීවින් නතරැද තරගේ ජීවිී නත්‍රතැන් තනගැ වැරී ඉස්සර තනකොළකස් සීයක් තිබුණ මෝ දහ දෙනැ හිටිය දැම්මකුතුනේ තනකොළකස් සීයි මෝඉවා දෙසීයක් විතද දැංඉතින් මේ තනකොළකත් දෙසය කන්න අන්න මෝ දෙසයට දැන් තරග කරන්න සිද්ධ වෙනවා. තරගෙන් දිනන්නේ කවු්ද. ප්‍රබලෑ තරගෙන් දිරෙනවා දුබල මෝටිකව කොම කණ්ඩ බොන්න ැතුව මැඩලෑනවා හතනිකන් දැන්තියට සමාජ තත්වයව වගේ තමක් නේ. ලික හොඳින් ී ත් ෙනවා දුබල න්ට කණ් ොඩත්න්නැතු බලටි එකයි මක්කය ක්‍රමක්කමෙන් ශලා නේ ොක දखනද දවස उसප තැ උගषන ක ක ොත්න කියල කළ දखන කළ ප දේශ සහර නතාව අන්නේ වගේ තමා හරිර ග ද ක් හන ෑක ිනිස්සුව ල බ ැහල කෑග හ දාගලා න්නේනේ ර හියි लेඩරෝ පැති න වද ද ෝ පැති ද ක් ෝ පැති ෙන න්න ීන් සංක්‍යයා ඩ ෙනුවා එන ංගතන වි ක්ෂ පහල් වතුක මේියග හිලාතියෙන මුළ ලෝක මේේනු ලක්ෂ පහල් වක්ද මේියෙගේ හිලතියෙනවා. අන්න ලෙඩ රෝග පැතිෙල්ලා ජීවින් සංකයා වාඩුගෙන. විලෝපික පලපෑම් ඒන්නේ දැන් ඔන්න ගනෙ ඇැතුළලවෙලා තින විලෝපිකයෝ නේද කොටියෝ සිංයෝ නන්න විලෝපිකුව දැංග හ ෑ ල්ලා අන්න පොඩිපට සත්තු මරාගෙන කනෝ සහ පර පෝෂත බලපෑම්. බාග හන්නන පුුවන්දරුවන තුංවන අවදයේදී එමනතන් වර්ධන වේගේ අඩුවන අවදයේදී ඇයි මේ ජීවින් සංකයාව අඩුවෙන්ඩ හේතු කියලා අ්ඩුම ගානය හේතු දෙකක් මතකතියා තමන්ට මෙත මෙතන පහක් තියෙනවා තමන්ට පහස්වම් අතකතියාගන්න පුළුවන් හේතු දෙකක් මතකතියාග ආහාරගවීමල රොග පැතිරීම දත්වදේ ගැල පෙනම දැනදත් ැල පිදිි මතකතියාක හරි අපියන් දරුණ ඊලාගේකටයක් ගානය ස්ථායි වනාවදය බලන්න දැම්මොකද වෙන්නේ පරිසරයට දරාගන්න පුළුගම් ප්‍රමාණයට ඇවිල්ල තියෙන්න්නේ දැම්මොකද වෙන්නේ උපත් සංක්‍යාවයි මන්න සංක්‍යාවයි තුදනයනව සමාන වෙන යමොද වෙන්නේ උපස් සංක්‍යාවයි මන සංඛ්‍යාවයි සමාන වෙනවා හිතන්නක මේ වගේදිය හිතන්න මේ වගේ දෙයක් ඕොන දරුවනේ ගහනයකඉන්නවා ජීවීෙන් දෙසීය දෙසයක් කින්න හෙට මොකොද වෙන්නේ හැට මොකොදවෙෙන දරුන්නේේ දහයක් අලුතයෙන් උපදනවා දහායක් අලුතෙන් උපදිනවා හැට වෙනකොට දැන් ගහන ජී සංක කීරක පොඩි චට්ට කත්තා න්නෙක් වනි ක්කම ජීවීන් දෙසයක් ඉන්නවා හෙටවෙති දහයක් උපදිනවා ඒන ගානය සින මුල ජීන් සංකඛයා කොච්චරදහොඩ චැටකත් ධානික් වනින් කියද දෙසය දහයයි දෙසය දහය දර දරුවන හටම හෙටම දහදනෙක් උපදිනකොට දහ දෙනෙක් මක් කලාය නවාද දහදනෙක් මැරෙනවා දැග හන සින ජීන සංකා කොච්ච ක්කොම දෙසීයක් හිටිය හැට තහයක් උපදින වට දහක් දන්නවනනි පැත්තේ අන්නම්කොදලා තියෙන්නේ ගහනය ජීවි සංඛ්‍යයා දෙසීයයි අන්න දැන්වාට පේෙන ඇති හතරවන අවදයේද දරුවනේ උපත් සංක්‍යයාාවයි මන සංක්‍යාවය සමාන වෙනවා උපත් සංක්‍යාවයි මනසංක්‍යයාාවය සමානවීමනි සාම්කොද වෙන්නේ වර්ධනය දරුවුණේ ශූ්‍යය හරිද එනම් මතකතියාගන්න හතරවන අවදියේදී ගහන ස්ථායි වනාවදයේදී උපත් සංකයාවයි මන්න සංකයාවයි සමානවීම නිසා වර්ධනය ශූ්‍ය වෙනවා. ඔය වර්ධනය ශූන්‍ය වන අවස්ථාවේ. මේ වර්ධනය ශූන්‍ය වන අවස්ථාවදී. පරිසරය තුළ සිටින ජීවීන් සංකයාාවට අපි ිර දරුණමකක් කියලද බලාගන්න හොඳටඒක බිමේක. අනවලන්න. මෙම අදියද ගහනේ සිටින ීවි සංක්‍යාවට කියනවා ඉස්සිලීමේ ධාරිතාවය අනනිමන්ධන යන්නේ කහිලැක් කර ගන්න පුතුුවන්ක හතර අවදිය හතර ගහනේ ස්ථායිවන අවදිය එක හතර වන තරු සලකුණ හහිලැක් කර ගන්න සමතුරත තත්වයට පත්තු පසු ගහනේ සිටින ජීවින් සංකයාාවට කියෙනමකක් කියලද ඉස්සිලීමේ ධාරිතාවය ඉසිලීමේ ධාරිතාව. දරන අපිෝ සාකච්චා කළේ අපිය කතා කළේ සාමාන්‍ය ශ්‍රභාවික ගහනයක ස්වභාවික ගහනයක වර්ධන චත්‍රය යෝ අපි සාකච්ඡා කළේ. එ පසු දරුවනය මං කතා කරනවා ඔන්න බලන්න මානව ගහන වර්ධන චක්්‍රය. මිනිසාගේ වර්ධන චක්්‍රය. ඔබ මතකඇති ස්භාවික ගහනයක වර්ධන චක්්‍රය එස් සපුරක හැඩේ ගත්තා. එස්සකරන්. නමුත් බලන්න මානව වර්ධන චක්්‍රය එහමනතා මිනිසාගේ වර්ධන චක්්‍රය බලන්න මොන හැඩයක් දරන් තියෙන කියලා. ජේ අකුරක හැඩයක් ගන්න. අපි කියන කට ජේ හැඩයක් ගන්නවා කිය ජේ හැඩයක් තෙරුුණාද හරි ඉක්මනින් දරුණේ පස්ාරයන්න ගන්න ඉක්මන්කාන පස්ාරයන ග හරි දරෙ බලනතුවට ඇතින්දී මඩක් පැහැදිලිවල්ලට ජය අපුර හැඩයක් කරතියනවා ජය අකපුරට හැඩයක් කරන්තියනය කොඳ මකතියා ගන්න ජේ අකරක හැඩයක් කරන්තියෙනවා බලවාඩට පේනමැති සීග්‍රවර්ධනයක් තියෙන සීග්‍රවර්ධනය ඇයි දරුවනේ මේ මිනිසා සීග්්‍ර වර්ධනයක් පෙන්නුම් කරන්නේ. යනි බන්ධය පිටුවන්ග පහට සීග්‍රවර්ධනයක් ඇතිවීමට බල පැති පදහන කරුණු දෙකයි. එකක් මොකක් දරුවුණේ උපත් අනුපාතිකය ඉහලයා. වර්තමානය දවාල දන්නවා වර්මානය දවාල දන්නවදරුවනේ උපත් අනුපාතිකය ඉහළ යනවා. ීග්‍රවාර්්‍යනයට පලපෑති පදහන කනු දෙකයි එකක් උපත් අනුපාතය ඉහලයාම අනි මරන අඩුපාතය පහලයා උපත් සංක්‍යාව වැඩි වෙනවා මන සංකයා වාඩු වෙනවත්වර ජීනී සංකයා සීගලෙස වැඩ ඇයි මේක හේතුමනවද මේ උපත් සංකයාව වැඩිවෙලා මන සංක්‍යයාඩුවෙන හේතු මන බන්දරු මකත ේ තාක්ෂණික දර තාක්ෂණය තිුණේ ඉස්සර කාලේ ගෙදර නිවසති කාටර්ය අසනීපයක් වොත් දරුවේ යයා පුටුව පපට වාඩිකර හමනැතැන් ඇදක නනිති කොරෝලා හතරතනෙක් ඇඳ එහමනත්තන පුට උසක යන්ඳ යාන වවාහට තිබිනෑ නිස්සරකාන් ෙඩාාව ඇදක තියායන්දම උත්සගෙන යන්නේ ඒ දෙවෙල්ම දිගි හිල්න්න ජලා සොලිින් පැනලා කාදුු නැගල්ලා පල්ලම් බැහැලා නග තියන රෝහලට ෙඩා උත්සන්ගන කොට ලෙඩා මගත මැරලැයිවර ඩා මගති මේනවා නේද ඇ රෝහල් දයනුව පැහතර පහගන්නුවන් ලෙඩා මකති මේරවා අ ඒද සෝ පට් සංකයාම මනසංක්‍ය අමනවනු පාතය වැඩී දැන් එහෙමන න දරවුව දන යනුවක කොල කදන්නේ විර තිව අප ප්‍රදහයම් දනම යනු ඇතන එතිනින් පස තවත්මනව දායිති නේද හැකිත් මේ ඕෝනවන තැනකට ගියහැකි නද හිතවම් හිතනික මාත්‍රීන රෝගියයක් ප කොළමට කියන පැෑ යන දරුව ඒගේ මතක නො පැත්ේ ික තර තර ට ද ල ු දල ය දනේ පෑබගයක් ඇතර ඇ පල හොස් ලක ල හො පැෑබාගිෙන් නොලනං කොළමටයෝ. අනේසා තාක්ෂසිි තිවුණ තියනවා න්න උප අන පාති වැඩිලා තියනවා. ද ේෂ දියන කොට් න්න වයිද ේ ද න තිය. නක්ම බද්ධ කකිනීම කනවා ගඩු බද්ධ කයනවා හඩද සැක්කම් කරනවා ඉතාමදියුණ දරුව. හා නි්පාදන හෙයි නද ොඩා කාහ නිෂ්පාදන යවා ඒකස ඔන්තන මනිසුන්ට කණඩ ොල තිනවා එනිසා ජීන සංක්‍යාව සීකරස වැඩිවිර. හරිද හරි අනික සැවියන මාර්තුකාව දරුණ බලන්න පරසර පද්ධතිවල සමතවිතාව පවත්වාය ගැනීමට දායකන යාන්ත. මේ පරස පදක සමතු්‍රතා පවත්වා ගන වැදගත්තන යන්තන් හරි මේ ලන ම පඩි පත් දක්්‍රද න ොලන්. න්න බලන්න මිනිසාගේ ජීවින් සංඛයා වැඩියු ආකාරය දරුවුණේ ආරම්භක කාලයේ ඕොන වඩාත් පැහැදිල පේන ඇති ආරම්බේදී මොකද වෙලා තියන්නේ ආරම්බේදී සෙමින් සෙමීින් වර්ධනෙවිුව ආරම්බේදිී සෙමින් සෙමින් ජීවින් සංඛ්‍යයා වැඩි වෙලා මේ වර්තමානය දරුවනේ මොකද වෙලා තියෙන්නේ සීගෙන් වැඩි නොේ බලනතැන වැඩිෙන හැට. කාලයක් තු කති කාලයක් තුළ සීග්‍රවර්ධනයක් ඇතිවෙලා තියෙනවා සීග්‍රවර්ධනය තෙරුුණාද නිස්සාාවන්ින් අවබෝධ කරගන්න භහගට හණඬ පුළුවන් සීග්‍රවර්ධනයක් ඇතිවෙන්න හේතුමනවාද කියලා. අන්නේ හේතු ඇවවොත් අපි උත්ත්‍ර දෙන දැනගෙන ඉදන්. හරි බදරුණු ඉට පස්සේ පයිසර පක් ැතියක ශක්තිය හා පෝෂික කලා අයාම. පොල දන්නව දනනේ මේ පරිසර පද්ධතියට ශක්තිය සපයන පරිසර පාද්ධතියට ශක්තිය සපයන ප්‍රධාන්තම ප්‍රභාවයමකක්ද එ උත්තර චැට් කරන්නක පරිසර පද්ධතියට ශක්තිය සපයන ප්‍රධානතම ප්‍රභාවයමකක්ද උතරා කිටමේ චැට් කරන්න හරි ति दर्वने शक् अनेत हाल करගक कमण है निबंधने पिट पहा शक्तिहा पोष गलायाම शक्ति සपन पधनना सूरසरद्य तुළ दरर्ුවने शक्तिहा पोषका गलाගन හर दियाගपारिसर पाद्यतिයක් थूल... ශක්තිය හා පෝෂික දරුවුණේ කලාගෙන යන්නේ ආහාර දාමෝස්සේ.හරිසර පර්තතියක්තුන ශක්තිය සහ පෝෂික කලාගෙන යන්නේ ආහාර දාමෝස්සේ. නේද ඔන දන්නවා ආහාර දාමයක් දරුණ අනිවාන පටන් ගන්නෙ කාගෙන්ද. ආහාර ධමයක් දනුණ යඔන්න බලන්න අනිවානය පටන්ගන්න ඕන හරිත ශාකය. දන්නවා පරිසර පා්ධතියක ආහාර නිෂ්පාදනය කරන්නේ හරිතශාකය. එයා නිෂ්පාදනය කන හරිතශාකය තමයි අප කැන ප්‍රාථමික නිෂ්පාදකය කියලා. මේ ශාක මත රජුව හෝ වක්කට යැ යපෙන් නන්ට අපි කියනවා විශම පෝෂීන් කියලා. නොකොටි පන්තිය දවාල ගෙන ගන්නවා. හරිතශාක ස්ම්පෝෂී. හරිතශාක මත ජුවම හෝ වක්කරෝ ඇපෙන අයට තමාපික කියන්නේ විෂම පෝෂීන් කියලා. හරිද හරි. එට පස්ස බාන්දරුවනේ කියලාඟට බලන්න. වන න්න ආහාර දාමයක් යන්නේ කොහොමද කියලා. ආහර දාමයන්. වන වඩාත් පැහැදිි පේෙන්ව ඇති ආහර දාමයක් දරුවනේ. ආරම්භ වෙන්නේ හරිත ශාකයක ඉට පස්සන්නවා ශාක භක්ෂකයා ඉට පස්සන්නවා මාංශ භක්ෂකය නේද හරි නිබන්ධන පිටුවන්ක පහ ආහාරදාම කියන තැන යටින් ඉක්පනි මේ යහ දාමිලියගන්න නිබන්ධන පිටුවංක පහ ආහාරදාමකෙන මාර්ටකාව යටින් ඉක්පනින් ඔය ආරදාමය ඇඳගන්න එදොන ොඳින් අවබෝධ කරන්නරුව එක ඇන ගනග ලියගත්ත ඇති අනිදවශතාවයක් රුපාණද පා ලිය ගන්න හයිත ශාකය හාවා දිවිය මේ පාන පාන තාමත් තැගදරුවේ විාහග ලකුණ විස්සක් වගේ ප්‍රමාණයක් පවාඩම පහුසෙන් පානම ගන්නඩරුව හරිරගත්තව සම බදවගගේ නව ොඩක් දරුව ෑ පාඩමින් වත්තර තින ගොඩක්දරගු කරන්න දෙයක් නැහැ එ එකොළන්ගේ කෙමැත්ත තමයි පාඩමි ින්වත්වෙන එක අනිසා අසසා න න නැදල පුළුවන් අනවාල ැඳලයින්න එක හේතුව තමයි දැ මේ පානත නට පසන් පේපස කච්චා කරටන්ගන්නවා මාටු පල බහයි පටන් ගන්න ත මාසට එකක මරයි තියන්නේ එක නිසා කොහොමාර පානමත් එක නැදල එන උත්සාහර හරිද හරි එගන හර දාමිය තවත් පේ ද කන හර දාමය පෙන තිවන්දක වුණේ හරදාමය පෙන්ල තින ගොලන්ට බලන් ආහරදාමයකදී මුලිමින්න නිෂ්පාඩකය ඉට පස්සින්නවා ප්‍රාථමික යපන්න ඊට පස් දීතීක පෙන් ඉට පසින්වා කවුද තුගන යපෙන්න්න එක තුතිීක වෙන්වු දරුණිය ප්‍රාථමික යපෙන්න්න දීතිීක යැපෙන්න්න චාතුර්තනමේ එතත් තුතිී කර තුතිීක යපෙන්න්න ඇමතමයින්නේ. නේද සූරයාගෙන්ගල් ශක්තියකරන්නවා හයිත ශාකය සූරයාගේ ශක්තිය හයිත ශාකේයට යනවා හිත ශාකතන ශක්තිය තන කොළ පෙත් අට යනවා තන කොළ පෙත්ත තින ශක්තිය ගෙම්බට යනවා ගෙම්භග තියෙන ශක්තිය උකුස් සට යන. ඔන්න බන්න ආහාර දාම එකති ශක්තිය ගලාෑන අනු පිළිවරදර ශක්තිය කලා යනු අනු පිළිවෙල. අනවැන්න ඉට ප සේලක් මාර්ටතු කාටය මෙන ැනුනේ ආහාර ජාලය ද බිටුවක පහ ආහාර ජාල. දර්නය සරලව කියවල ආහාර ජාලයක් කියනම කරද. ආහාර දාම කිහිපේක එකතුවා ආහාර දාම කිහිපයක් එකතුනාට පස්සෙ තමයි ආහාර ජාලයක් නිර්මාණය වෙන් හරිද හරි බල ගතන කියලාතිවා පෝෂණය සඳහා ජීවින් අතර පවතින අන්‍යෝ්‍ය සම්බන්ධතා, ආහාර ජාලල සහුන් එම නැත්තන් ආහාර දාම කිහිපේක එකතුවක් තමයි අපි ආහාර ජාලයක් කියලා හඳුන්වන් හරිද ඔන්න ගොට පෙන්ලති ආහාර ජාලයක් දරුවුණ ඔ බලන්නක ආහාර ජාලයක් ඔය ආහාර ජාලය තුළ පේනිිවේදයෝගලට ආර දාම කිහිපියා තනො තනකොළ පෙත්තා පොල් කිච්චා හර දාමය නිරසන තනො තන කොළ පෙත්තා පූසනත්තම් බලලා තන තන කොළ පෙත්තා ඉඩ පස්වාල පෙන ඇති කටුස්සා කටුස්සව කනවා බලලා ඔන්න ආහාර ජාලයක් ආහාරදාම කිහිපයක් එක එකතුන් හාම තමයි ආහාර ජාලයක් නිර්මාණම න කොලටිකනුවා දළබුව දළම්බුවකනුවා පොල් කිසිච්චා. පොල් කිසි්චාව කනුව කවුද බලලා තෙවන නේද. අර පැත්තෙන් තනකොලකනවාකාවයයා හැබැ කවය ගවය කනවතර සිංහෙ කත් කොටියකත් මංන්තර නිීලනෑ ඔන්න පේන ැති කළන්ට ආහාර ජාලයක් තන එකක් ආහාර දාමයක් ගොඩක් ගත්තුතා හර ජාලය. පැහැතුල පේන මැති සියලූම ආහාර දාමයක ආරම්භේ ධර්මනය කවුටයේ තන කලනතමයි ආහාර දාමයක ආරම්භය ඉ තරුණාද හරි ඉට ප බාන්ධර්මය වන්න හිති න්න තියන හර දාමටික හරි ස්සෙල්ලා ඉස්සෙල වාල දැක්ක ආහාර දාමේ ආහරචාලයේ තියෙන ආර දාමටික මෙතර මම්මේ දක් පරති එව ියාග අවශ්‍යතාවයක් නෑ එව ලියගන්න අවශ්‍යතාවයක් න නෑ එක දවශන මදගතියායක් කත්තන ඇති පි පතිවතිගර ගත ේව නද හහන හය වසර හත වසේද ගෙන ගත්ත දේවල්. තෙරුුණාදඒවාට පැහදදුරු පේවැදේවාල හය වසර සහමේ පොඩි පන්තිවලදී පොඩි පන්තිවද ගන ගන්නඩ ේවල් තමයි දරුණන්නේේ දහස්සහ කොළහවස පන්තිවති අපට නවත නැවත් හන්ම වවෙද. එසා තමන්ගේ නංගිලමලීලා ඉන්නවනක් එයාලාව නිවර දිාකාලයට මෙහේ වන දරුවුණ. පේනවදෝගල්නන්ට පොඩි පන්තිව දයාල දන හඳින් තිබනනාංම් මේේ වගේ පාඩන් පහසුවන් කරගන්න පුරුව නේද හහගන්න දරුවනේ තවත් මංගුලන පෙෙන්ල තින පහැදල පෙෙනමැති හ බ තවත් ආහර ජාල රතමක නිශ්පාදමය ුඩා මස්ස විශල මස්සව කන හැටි පෙන්න්නන තින ගොලට හරිදය පි මාර්තුු කාවට පෝෂී මට්තා නිබන්ධනය පිටුවන්ක පහ පෝෂි මට්ටම් දරුවනේ ඔය ආහාරදාමයක තියෙන පුරු හරිද ආහාර දාාමයක තියෙන පුර් වඩතම අපි කියැනමක්ලද පෝෂි මට්ටම් කියලා ආහාර දාමයක තියෙන පුරුක් වට කියෙනවා පෝෂි මට්ටම් කියලා දන්න හයිලට් කරගන්නේ එක එක හයිලට් කරගන්න ආහාර දාමයක තියන පුරුක් වටකින අපි පෝෂි මට්ටම් කියලා තිබ හාර දාමයක තියන පුරුක් සංක්‍යාව දරනය ගොඩාක්තුරට පහකඩා අඩු සංක්‍යාවක්ලු තිය මේ ආහාර දාමයක තියන පුරුක්ෂංකයාව පහකට වඩා අඩුවෙන්නේ හේතුව මොකති කලමත් අවබටින් කියල දෙන්න. හරිද හරිද ඉරි පස්සේ බලන්න දරුවන ඉර පසේ බලන්න දරුවනේ ආහාර ධමයක තියෙන අවසාන පුර බලන කොමේ ආහාරදාමයක අවසාන පුරු අනිමානය මොනසතෙ දින්නේ මාංස භක්ෂක සතෙක් මස් කන විලෝපිකයේ තමයි ආහාරදාමයක අවසාන පුරුකින් සාමාන්‍ය පුරුක්ෂංඛක්‍යාව පහයි තියෙෙන සාමාන්‍යය පුරක්ෂංඛ්‍යාව පහක් තියෙනෙ කෙනෙ ොඳොට මදක තියාගන්න. හරි ඇතු දැමුණේ මේ අහගන්න ආරධදාමක තින මේ පෝෂිමට්ටම් ගත්තොත් ේම වාලදන්නවා විෂ්පාදකය පල්ම පෝෂි මට්ටම ඊට පසේ තමයි අපි කියන පල්ම පෝෂි මට්ටම දෙවන පෝෂිී මට්ටම තුන්වල පෝෂි මට්තම හතරන පෝෂි මට්ටමක ක කියන පි ඊට පස්සේ හරි බලන්න දැමේ දරුවන නිබන්දර පිටුවන්ක හයිට යන්න නිබන්දන පිටුවන්ක හය දරනේ මේ පෝෂණය සපයා ගන්න ආකාරය අනුව ජීවීන් පෝෂණය සපයාගන්න ආකාරය අනුව අපිට ජීවීන් ප්‍රදාන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට අදර මංගල පැදදුරු දක්වලතින ජීවින් ප්‍රධන පුළුව පදාශ කොටස් තුුණනකට මකාද කොටස් තුන දරුවනේ ස්්‍රම්පෝෂීන් විෂමපෝෂීන් සහ විියෝජකයෙන් කියලා පදහන වශයෙන් කොටස් තුනකට පෙදන්න පුළුවන්. බලන්න දරුවනේ ස්්‍රම්පෝෂීන් කියන්න මකාර්ති කියලා ීත පෙරත් වාල මේඉග ගෙනගෙන තිෙන දහයි වසර අටවැනි පාඩමේදී මතක ඇති. සොන්පෝෂින් ක කියන කවදරනු න්න හයිලයි කරගන්න. සරල අකාබනික සංගටක කාබනිික සංයෝග බෞට පත්කර පෝෂණය ලබාගන්න සක්ති. සරල අකාබනික සංගටක කාබනික සංයෝග බවට පත් කරලා. ලබාගන්න ුන අපි කෙනවකුළන්ට ස්වාම්පෝෂීන් කියලා මට කියන්න මෙතද මෙතන්දිි දරුවනේ මොනවත මේ අදහස් කරන්නේ සරල අකාභනිික සංගට මෙතන්ද ස්වාම්පෝෂීන් ස්වම්පෝෂීන් අවශෝෂණය කරගන්න උරාගන්න සරල අකාබනිික සංගටක එකක මොව ර ස්වාම් පෝෂීන් අවශෝෂණය කරගන්න සදල අකාබනික සංගටග මොවාද එ ච ට මගතද වුණ උර කපුුවමින් නත මම හන්නේ එකනේ දරු වෙන උත්තර පබලන්නේ මම අහන්න වාලාගෙන් ස්වා අන්නන්නේ කුත්තර හරි කුත්තර හරිගයගනුකි කංජලවන නෙවේ දරු මේ ස්වාම්පෝෂීන් තමාන්ගේ පෝෂණය සපය ගන්නා විට අවශෝෂණය කරගන්න සර කාමිනිික සංයෝක දෙක හ සහදරුව එකක් හරිය සමහරයග කත්හරි මන දරුවන සරල අකාභනික සංගතක දෙක චුතක් හොඳින් හිතන්න දරුවන මේ සස්ලම්පෝෂිංග අද දැක්කීම ලන්න කොඳ පෝෂණය සපයා ගන්නා ජීවිී නිෂ්පාදක අපි සාමාන්‍ය නිෂ්පාදකින් කියල හඳු වන කාවද අපි දරුවනේ නිෂ්පාදකින් කියලා හඳුනුවන්නේ හාරිත ශාක මේ හරිතශාක ආහාර නිපදවාගන්නා ප්‍රියාවලිටිකින් නමුකත් අපි. හරිතශාක ආහාරණ ෂ්පාදනය කරගන්න ක්‍රියාවලිට අප කියනවා. ප්‍රභා සංස්්‍රේෂණය කියලා. එනම් මේ ප්‍රභා සංස්්‍රේෂණය සඳ අවශ්‍ය වන සරල අකාමනිික සංගටකතෙක්. අන්න ඒකයි මංවාලකින් ඇහ්වේ තැන්ම උත්‍රේ චට්ටිකරතාන්න. හරි දරුවනේ ප්‍රභාසංශ්‍රේෂණය සඳහා අවශ්‍ය වන, සැරල්ල අකාභනිික සංගධක දෙක මොකාද දරුවනි. මේ වාලේ තමත් දන්න පහසු දෙකක්ම. මොකක් අකාමික සංගඩක දෙක ජලය සහ කාබඩයෂ් ව. ස්වාම්පෝෂීන් ආහාර නිෂ්පාදනය කර ගන්න ප්‍රබා සංස්ලේෂණය මගේ. මේ ප්‍රබා සංස්ලේෂණය අවශ්‍ය කරන අමුද්‍රාවය දෙක තමා අපි හඳුන් වන්නේ, සරල අකාභනික සංගටක කිය තෙරුණාද එනමට කියන්න මෙතන්දි මේ නිපැදවෙන කාබනිික සංයෝගය වන්නම කක්ද. මෙතන කියනවා සරල අකාපනිික සංගටක කාවනික සංයෝග බෞද්ට පඩිවර්තනය කරනවා. මම අහන්නේ මෙතෙදි මේ ක්‍රියාවලයේදී නිපදවෙන කාවනික සංයෝගය නමමු කත්ත ධනානනික ව පටරි චට්ටක ධානිික් විනි පොරි චට් එකක් දරුවනේ ධානික් විනිිපොරි චට්ට එක ගොඩක් දර උත්ත්‍ර චැට්කයනවා හැබැයි ගොඩක් උත්ත්‍ර චැට්කනවා ඒ ඒ උත්තර වල උත්්‍රර දෙකක් යවනවයි කොල්ලු උත්තර දෙකක් යවනවා. එකක් තමයි ග්ලු කෝස් උත්තේ වනව ක්ෂසිජ නුත්තේවන हरी उतरे लू को ऑसीजन होना सहार माटने के उत्तर लरने लू को ऑजन किने देखेंगे हर उत्तरे उतरे चटकानपनी अ हरी उतरे म लू को हरी उत्तरे ग्लू कोस दरवाने සමර දරෝ සමහාර දරුවෝ මට වනවා උත්තරය මකදද මෙන්න මේක සමර දරුවෝ මට වන උත්තරය ඕට කියලා සමහර දරුවෝ මටවවා උත්තරය මකක් කියලා ද ඕට කියලා දරුවනේ සිජන් කලෙවන සමහර දරුවෝ සිෙන් ලියන්න බැහැ ඇයි ඔක්සි කාබන්තින වා ඉගෙන ගන්නවා කාබන් තියෙන සංයෝග තමා අපි කාබණික සංයෝග කියා. ඕට කියනෙක්න කාබ නැහැනේ එහ ඇයිලමට ක්සින වල් නි දරුවනේ උත්තනේ ලූපෝස් පමණ හරිද හරි දර්ුවන මේ ස්වාම්පෝෂිී අපි නැවත කොටත් දෙකට පදන කොමද ප්‍රබාස්වාම්පෝෂී සහ රසානික ස්වාම්පෝෂී කියලාහනි දෙබන්දන පිටුවන්ක හය හිස්තන තුළ මැදදල් ලියන ස්වාම්පෝෂීන් කියලා මැදෙන් ස්වාම්පෝෂීන් කියලා ලියලා බෙදන්න කොටස් දෙහෙකට බෙදන්න කොටස් දෙකට එක පැත්ත කලියන්න ප්‍රභාස්වාම්පෝෂී අනිත් පැත්ත ලියන්න රස්සාානිික ස්වාම්පෝෂී පැත්ලන ප්‍රभाාම්පෝෂී අනි පැතිලියන රසානික स्वाම්පෝෂී එක පැත්තක ප්‍රभाාශම්පෝෂී අනිත් පැත්ත රසානික वाම්පෝෂී ලියන දරුවන ප්‍රभाාශම්පෝෂී පැත්තිලියන්න ප්‍රාශම්ෂී පැත්තිලියන්න ආලෝක ශක්තිය උපයෝගී කරගනිමින් ආලෝක ශක්තිය උපයෝගී කරගනිමින් ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ශක්තිය ලබාගන ආලෝක ශක්තිය උපයෝගී කරගනිමින් ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ශක්තිය ලබා ගනිී උදාහන කලලිය උදාහරණ හරිතශාක ඇල්ගී උදාහරන හරිත ශාක සහ ඇල්ගී. යන ප්‍රාස ප රසාානික සවාම්පෝෂි පැත්තට යන්න රසාානික සවාම්පෝෂි පැත්ත. යන්න රසානික පතික්‍රියාවක් සිදු කර රස්සාන්ක ප්‍රතක්්‍රයාාවක්ෂිදු කර එමගින් ලැබෙන ශක්තිය එමගින් ලැබෙන ශක්තිය ආහාර නිෂ්පාදයට භාවිත කර ෂ්ාදනයට භාවිත කරයි. උදාහන ලියන්න සමහර බැක්තීදිය සමහර බැක්තිීද තමයි දරුවනේ රසානික සංස්ලේෂිණ ඇත රසානික ස්වම්පෝෂීවෙෙන් අපන එලා මාතු දරුද බලන්න විශෂම පෝෂී බල විශම පෝෂීන් කියනමගත් වෙනත් ජීවීන් විසිීන් නිපද වන හාරමත යපිෙන සතු අන්න හිලත් කරගන්න නිබන්ධන පිටුවන් කහය හයිලැ් කරගන්න වෙනත් ජීවීන් විසිීන් නිපදවනා හාරමත යැපෙන සතු වෙන ජීවීන් විසින් නිපදවන ආහර මැත යැපෙන න අපි කියනවා විෂම පෝෂීන් කියලා. බල විශෂපෝෂීෙන් මර්ගතුුණක් සොරි මේ මේගොලට දර්ුවනේ අපි යැපෙන්න්නන් කියලක් කියනවා නේද මේ විශ්ම පෝෂීන්ට අපි යපෙන්නන් කියලක් කියවා. ඇමනැත්තා පාරිභෝජකයෙන් කියලක් කියනවා මනව කියන නම්. ඔය මේ විසවපෝෂීන්ට එහම නැත්තා වෙනත්තා හාර මතේ යැපෙන ජීවීන්ට අපි කියන්නේ යැපෙන්න්නම් එහම නැත්තම් පාරි භෝජකි මේ යපැන අප නැවතට ොඩ බෙදෙන දරන්න බලු යපැන බෙදරදික මේ ප්‍රාථමික යපෙන්න්න ඒ කියනමගත සංක සාකයක් විජුවමහාරයට ගන්න එක්කෙන ශාකයක් කෙලින්ම කණයෙක් කෙනට අපි කියන්නේ ප්‍රාථමික යපෙන්න්න එය නිවාරෙන් මොනභක්ෂකයක් පවෙෙන්න්න ඕමන ඕනමද ශාක භක්ෂකයක් විය යුතුමයි එය නිෂ්පාති කැමද යපෙන්නේ එය නිෂ්පාතිකමද එපෙනවා ම දීති කැපෙන්න එය මාශ භක්ෂකය දීති කැපෙන මාශ භක්ෂකය සමහට එයා සර භක්ෂය වෙනක් පුළුවන්න් ති කැපෙන් අනි වාර්යෙන්ම මාශ භක්ෂකය තුති කැපෙන අනිවාරම මාශ භක්ෂකය ඔන බලන්න දැන් අපි මේ කතා කරයන්දරුණ සතුන් ජීවින් ප්‍රධාන වාර්ගතුන බලන්නකෝ ජීවින් පෝෂණය ලබාගන්න ආකාරය අනුවතම මේ විට අපි ජීවින් පදාන වශය කොටස්තුන කට බෙදන්න ස්වාම්පෝෂී විශ්ම පෝෂී ආහාර නිපදවා ගැනීමේ හැකියාව තියෙන ස්වම්පෝෂී. වෙනත් ජීවීන් නිපදවන ආහාර මත ඇපෙන මන විෂමපෝෂී. දැන් ස්වම්පෝෂයෙන් උත්ැරෙනවා විෂමපෝෂී උත් මිය යනවා. මේ ස්වම්පෝෂීෙන් සහ විෂමපෝෂයෙන් මියගියාට පස්සේ මේ මියගිය මියගිය මැරුණු ශාකහා සත්ව දේ මත යැපෙන ට කියන රු ැිවුරුකිලද. ියෝජකයි බලන්න නිබන්ධනය පිටුවන් කහත විියෝජකයෙන් වෙන්නේ කවුද කියලා ඔන්න බලන්න විියෝජකයි. මකාද කිය මලදේහ එකන මැරුණු දේහ අපි මැරුුණට පස්සේ දරුවනය මේ ශාකහ සතුන් මැරුණට පස්සේ ඒඒ දේහයන් දිරාපත් කිරීම සඳහා විියෝජනය සඳහා වැදකත් පෙන්නේ පියෝජකයි හිතාන්න නිකමට හරි විියෝජකීන් මේ පුතුවිතලය මත විියෝජකින් හිටිය නැත්නම්. අපිට අද අඩිය තියන්නේ වෙන්නේ මැරුණු ශාකා සක්ත කොටස් මත. මේ පුතුවිතලේ මත කොච්චර ශාකා සතුන් මැරි ඇැත්්ද. ඔය මැරිච්ච ශාකහා සක්තු ටික මේ සුද්‍රජීවින් මගින් විියෝජනය කළේ නැත්තං. අද අපිට ජීවර්තෙන්නේ අපිට අද අඩිය තියන්න වෙන දරුණන්නේේ මැරුණු ශාකා සත්ත කොටස් මත නවාට පේන වැති පෙත් පැදිලිවෙන ඇති විියෝජකින් කොච්චනනං අපිට වැදගත්ත කියන එක දරු හරිද අන්න බලන්න අර්තැක්වීම ලන්න මලදය හා මලද්‍රාව්‍යවල කාබනිික සංයෝක බිඳහැලීමෙන් ශක්තිය ලබාගන්න ීවි මෙ මැරුණු ශාකහා සත්ට කොටස් මත යැපිලා ඒමගේ ශක්තිය ලබාගන්නා ජීවින්ට තමා අපි කියන්නේ විියෝජජකන් කියලා දර හයිලැ් කරගන්න එබන්දන පිටුවන්ක හතේ ප්‍රධාන වශයෙන්ම යෝජිකයන් වශයෙන් ක්‍රාත්මකන දරුවනේ බැක්ටීරයා සහ දිලීර වාලා ඉගෙන ගත්ත මතක ඇති සුද්දජීවින් කාණ්ඩ පහක් මන්ෙන් සුදජීවින් කාණ් පහ දැන්ම තෙද ලනමතක්කරණය න නැහැ වාල ඉගෙන ගත්ත මේ සුද්දජීවී කාණ්ඩ පහයෙන් දරුවනේ. ප්‍රධාන වශයෙන්ම විියෝජකන් වශයෙන් ක්‍රියාත්මක වන්න කවුද බැක්ටීරිය සහ දලී හරිද හරි අනිට වශස දනුවනේ අපනම් මාර්ටුකාවට පාරිසරික පිරමීද. ඔන්න මේ හද තමයි බාහිර කොඩක් වැදගක්යෙන්නේ අනුවානු ප්‍රශ්ශයනවා පාරිසරික පිරමීද පාක පිම ද ර පාදස පිදකින්. කිසියම් පරිසර පද්ධතියක එක්ෙක් පෝෂී මට්තාම් පස්ථාරික ආකාරයට නිරූපණය කිරීම. පනුව කිසියම් පරිසර පද්ධතියක එක් පෝෂමට්තාම් පස්ථාහරික ආකාරයට නිරූපනය එකනුට අපි කියනවා පාරිසරික පිරමීඩයක් කියලා දරුණ පාන්සක පිමිටි රම්පි රක්ගහ ලියන්න නිබන්ධනය පිටුවංක හත පණසර ක පිමිස්සිරපටි රක්කහලියයාගන මේ අර දැක්වීම ලියාග නික්පනි කිසියම් පරිසර පත්තතියක එකෙක් පෝෂීමටටම් පස්ථාරික ආකාරයට නිරූපණය කිරීම එක කෝෂි මට්තාාම් පස්ථාරිකා ආකාරයට නිරූපණය කරනොට අපි නමකක් කියලද පාරිසරික පෙරමීම. බලදරු ගලන්ටික ගන්න තින පදානශෂය පාසසිික පිමීට වර්ක තුුණයි. මොුණද වර්ගතුන සංකයා පිරමීඩ ජයිව ස්කන්ධ පිරමීද සහ ශක්ති පිරමීද ඔගොලන්ටිකන ගන්න තියෙන්නේ ප්‍රදහම පිළමීඩ වර්ග තුරයි. හරිද. සංකයා පිරමී ජයවස්කන්ධ සාශක්ති පිර අපි බල එක්ෙක් පිරමීට බලගය මොකදද කියන්න කියන එක හරිද හරි අපි දරුව පලමණකට බලන්න සංක්‍යයා පිරමීණ මොකද මේ සංකයා පිරමීඩයක් කියලා කියන්නේ මේ එක්ෙක් පෝෂි මට්ටට අයත්තන ජීවින් සංක්‍යාව දැ අපි දන්නවා ආර දාමයක එක්ක් පෝෂි මට්ටම් තියෙනව දරුවනේ ඔය හාර දාමයක තිබෙන මේ එක්කෙක් පෝෂමටටම්වලට අයත්වන ජීවින් සංකයාව පස්ථාරිකව නි රූපණය කරනුට අපි කියනවා සංකයා පිරමීරයක් කියලා පස්ථාරික නිරූපණය කනටත් කියවා සංකයා පිරමීඩයක් කියලා මලන මෙතන්ද අපි වැඩිවශය ම අදදක්වන කත් දරුවනේ වර්ගමීටයක මෙස ජීවි සංක්‍යයා වර්ග මීතරයක් තුළවෙසන ජීවින් සංක්‍යාව යාල දන්නම වර්ග මීතරයක් කියනම කත්දරුවනේ මීතරයක් දිග මීතරයක් පලල මේ මීතරයක්දික මීටරයක් පලල මේ වර්ග මීටරයක් තුළ ජීවත්ත්‍රන ජීවි සංක්‍යාව තමාපි සංක්‍යයා පිරමීදයක් කියළ ඳනුවන් වා දිනම ජීවි සංක්‍යයා ගණන් කරන්න ජී සංක්‍යාව ගනම් කරන්න සංක්‍යයා පෙරමිීදය දනුවන සමහර විට උඩකුර වඳත් පුරුවන් සමහර විට ඉජාකර වන්න රවා බල මකද මේ උඩුකුස යකර කිය කියලා අපි ල මොකද මේේ උඩුකුරුසයි අයකරු කිය කියලා බලන්න පරිිමණය කහොලන් පේරනම ඇති පලෙන්ි පස්ථාාවයි මොක දෙලා තියන්නේ. මොකල් මන පලණි පස්තර් වෙලා තියෙන්නේ ශාක සසාක වැනි සංක්‍යාවක් කියවා. තැන ශාක දහයක් තියෙනක ශාක දහයක් තියෙනවා ඒ ශාක දහය මතය පෙන දළමුව ඉන්නවක් බලන්නකු දළමු ඉන්න පහයි ඒ දල්මෝ පස්සනාව කන්න කුරල්ල ඉන්න දෙන්නයි ඒ කුරුලව කන්න උකුස් වෙන්නේ එකයි අන්න ඕකලන්න පේන ඇති උඩටේ අන්න යන්න ක්‍රමක්‍රමේ මොක දරුණන වෙන්නේ ජීවින් සංඛ්‍යාව අඩුවෙනවා උඩට අන්න යන්න ක්‍රම්‍රමේන්ති ජීවි සංඛ්‍යාව අඩු වෙනු. අ උඩ තියන්නන ක්‍රවක්වෙෙන් ජීවි සංඛ්‍යාව අඩු වෙන වන ඕෝක තමා දරුණන පිහනුනාන්යේ උඩ්ඩු කුරු සංඛ්‍යා පිරමීඩයක් කියලා. උඩු කුරු සංඛ්‍යයා පිරමීඩයක්. දැන්වාල අන්ඳෙර කොට මේක උල විදිහට පලින් අවශ්‍යතාවයක් නැහ දරුවන මාන් නිිකත් මල ොග ද රන්න බැරවෙනවා වල මෙන මේමකක් ැගත්තන හරි දරුවනේ නේද මෙන මේවායි එකක් අනින්දරන හරි. ඔන්න ඕන නිෂ්පාදක ට පස්සේ පලම පෝෂි මට්ටම මෙන දෙවන පෝෂි මට්ටම මෙන්න දුමන පෝෂි මට්ටමේ ජීවිී සංක්‍යාව එපනි පස්ථාරයන කර ම රතුපාටි දි ගනින්න ම රොතුපාට අධිකන්ධ දරුවනන්නේ රතුපාට අලකු පස්ථාරය අනින්න උඩට අන්න යන්න ජීවින් සංක්‍යාව අඩු වෙනවා උඩට අන්න යන්න ජීවින් සංකයාාව අඩුුවන විදිහක නින්න ට ජී සංක ශාක වැඩි සංක්‍යාවක් තියෙන ශාක මත යැපින යැපෙන්න පළමුය පෙන්න්න. දළමු අඩු සංක්‍යාවක්යන්න. පළමුයපෙන්න්න මත ඉන්න දෙවනයැෙන්නු තවත් අඩුයි තුංගනයපෙන්නු වත් අටුයි එගරි සාතමන වියිදේද. අපි කියනවාට උඩුකුරු සංඛ්‍යයා පෙරමීදයක් කියලා උඩුකු යට විශාලයි උටට යන්න යන්න ක්‍රම ක්‍රමයෙන් අඩු වෙනෝනන් කියනවා උඩුකුරු සංකයා පෙරමීදයක් කියලා. උඩුකුරු සංඛයා පෙරමීදයක්. මන ඊළඟ පස්ථාදය දරුණ ම ඊළඟ තියෙන උප සහන්දිය හොඳින් බලඩුකෝ. ඉලාති ලොක සටහන මොකද වෙලා තියෙන් දරුවනේ එක ශාකය අයිතියන්නේ ශාකය මත යැපෙන කුරුල්ලො ගොඩක්කින්නවා ඒ කුරුල්ලො මතේ දෙන පරපෝෂීන් ඊටත් වදා විශාල සංඛ්‍යාවක් කියන්නවා බලන්න ඊළංඟ පස්ථාර දය හොඳර දරුවනේ මොකද දෙතෙන්දෙ වෙන්නෙ කියෙනෙ හොඳගේ අබෝධ කරගන්න එක ශාකය අයිතියෙන්නේ වන වඩාත් පැහැදිල පේන ඇති එක ශාකයයි තියෙන දරුවන නද මේ එක ශාකයයි තියෙන ඔන්න එක ශාකය එක ශාකයයි තියෙන එක ශාකයක් තියෙනවාඒ ශාකය මත ජීවත්ෙන ඒ ශාකය මතේ පෙන ශාක භක්ෂකීන් බලලොක ඒ ශාකයේ මත යැපෙන ශාක භක්ෂකින් නෙහමනැත්තන් කුරල්ල ගොඩක්කිින්නවා. කරල්ල ගොඩක්කින්නවා. ඒ කුරුල්ලො මත යැපෙන ඒ කුරුල්ලො මත ජීවත්වන පරපෝෂිත ජීවී ගොඩා අපකින්නවා. එන අපිට ඊක තවට්ටිකක් ලොකරලා යේ අන්න බල දැම්මකොද වෙලා තියෙන. මේ වගේ සංඛයා පිරමීඩයකටක්කිින දරුවනේ යටටිකුරු සංඛයා පිරමීරයා ඇයි. යට කුඩායි උඩට යන්න අන්න ප්‍රමාණයෙන් විශාල යටටිකුරු අඩි ඒ සංකෑ පිළමීතේ යටතී අනිත් පැත්තීළ ූපෙත්තනගන් මේම මේ රතුපාඩි අදපු පස්තාාරි දරකැදන මේ ප්‍රථ ප්‍රමාණවා මේ තැන්දරන ඉතාලා නම් කරගම පලිනික නම් කරගන්න නිෂ්පාදක ඇත්තන් ශාක මුලිමින ඉෂ්පාදක නිෂ්පාදකය අද මට දන නිෂපාතිකින් වශෙන් ප්‍රාත්ම වෙන ශසාක කියන ොද මගක තියා ගන්න නිෂ්පාදකින් වන ශාක ඊලන් දෙවිනික නම් කරගන්න දෙවිනික නම් කරගන්න ප්‍රාථමික ඇපෙන්න්න ප්‍රාථමික යපෙන්න්න ප්‍රාථමක ඇැපෙන්න්න තුගිනක ලකුණු කරගන්න දරුවනේ දීතිීක යැපෙන්න්න තුගින ද්‍රීතිීක යැපෙන්න්න හට දරන මත්‍රතියාරන්න ජීවීන් සංකයාාව ගණන් කරලා අන්න අපි පස්තාාරකින් අඳනොනන් කියනවා සංකයා පිරමීඩිය. මෙතින්ද පිසාලකන්නේ වර්ගමීටරයක් තුළ ජීවත්වන ජීවින් සංකයාාව ඇතු දරුණේ සංකයා පිරමීඩියයක් උඩුකුරුෙන්ගත්තුරවා ජතිිකුරුෙන්වත් පුළුවන්. හරි හර දරුණ අපි සාකච්චා කළේ විභාහගට ඉත්තාමත් වැදගත් පාඩමක් වන හතර වන නිපුණතාවයට අයත් වන ජයිව ගෝලය හරිදහ එ දරුවනේ මේ නිබන්ධ නිතුරු ටික උන පේන ව මව තුරු ප්‍රමාණයක් තව තියන්නේ එබන්ද නතුර ටික පිල සති සාකච්චා කරනවා එතුොට මේගේ මේ තවත් කොටසක් තියන දරුවන මේ නිබන්ධනේ තවත් කොටසක් තියෙනවා මේක සියලුම විෂය කවු්ටික නැහ ඇ ලබන සතියේ අපි කන නිතුර ඉල්ලෙක්ට්‍රොනික විද්‍යායි පාඩම ිකයි ජයිවකෝලය ඉතුරුප හරියි තෙරුුණාට එදුර මාාවගොලට මේක දර දාන වාහගන්න දොළොස් නිසා දාහතුරන්න පානමට අදාර අදදාල පේබට දෙග දානවා රපයක දාන ඔොල පින්ටවුත්්ටගන පේර කරන්න ෂ පා දොස්සන පානමට අදාලව කෙටි ප්‍රශ්තියක් දානවා ඒ කෙටි ප්‍රශ්ති අනිවාරය කරන්න එක පිතුල බනසාති සාකච්චා කරමු ඒක රූප ා නවා කොමට පිට ට ම බලාග උත්්‍රට කර මාක්ලති. සාකච්ඡා කර අපි බලමු දොලස්සණන පාඩම විදු ත්‍රසානෙ තිික් අමාරු පාඩමක් හැබැම හොඳින් ගැන්ුව එකවාලට එසා පාඩම පාඩන් කලාට පස්සේ උත්්‍රටි කලියත් එකං ඔයෙනම් උත්්‍රලියන්න්න දෙපා දොස්සන පාඩම විදු ්‍රසාාණකට පාඩම හොඳීින් පාඩම් කරලා ඊට පස්ස උත්ත්‍රටි ක ළියන් තෙරුුණාද තු දරුණ සිරම දරුව හමෙලේ උත්හ කරන්න හැමදාම පාඩමට සම්බන්ධ වෙන්න පාඩමට හැමදාම සම්බන්ධන උත්සාහ කරන්න මෙහෙන සම්බන්ධ වන්න පහමුුණුත් ශෂය කන්්ි ොන් ඇතිට කලාගයනහ සමහල් දරුව මග තියනවා අයහැලෙනවා අයනවා අයනවා හෙමනම් කරන්න ිපා ගොඩක් දරුව මන්ගත නිබන්ධන ගිහිල්ලා තිබෙත්ද හැ නිබන්ධන ගෙනෙහිල්ලා හලියයට පානමට සහභක්ගය හමන තුනව දරුවනව මද ලි ක්ෂි දර ප න ක් න මොකද මගත නයි ශපක් තියක් ර පන් නමු දැ කට අඩුසන් කයාව ගති හැලුණන කිසිසම දරුවක්ක පතිපාල ගැන මක්ක කියන්නේ නෑහමද ඒගොලද මේ කාලේ අපිත් එක්ක සම්මකිසු සම්මතාවයක් නෑ එ දැන්ටේ ද සියල දරුව ප්‍රතිපල ගන විතරේම මගකයන්න ඒගොලන් තර මැකරන්නේ මගින් හැලුණ යගොල යාල ඇද ගොලන්ට මං කිවක් කියල පනිිවිට දෙදන්න මගින් හැලිචයාලු ඇති ඒගොලන්ටේ පණිවිඩ දෙන්න තෙවනාද හරි එ අදර දරුණ පාඩම නවත්තනවම් මෙැතන ல லக்ட்ோனி பே කச்சා කරන්නේ எனந்த சிறுத நா පடு இව என்ன පුළුව